තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්තුනේ හැම කෙනෙක්ම උතුම් සද්ධර්ම ශ්‍රවණය සඳහා සූදානම් වන මොහොත. පින්තුනේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය අප කාටත් දුර්ලභව ඇසුරු කරන්නට ලැබෙන දෙයක්. බුද්ධ ශාසනයක් මේ ලෝකේ සුලභ නෑ. මොකද කෙනෙක් උදැල්ලක් සහ කූඩයක් අරගෙන පැසක් අරගෙන මම මේ මහ පොළව නොපොළවක් කරනවා කියලා මේ පොළව පෙරලන්න පටන් ගත්තොත් එයා යම් කිසි දවසක මේ පොළව පෙරලලා ඉවර කරයි කියනවා. හැබැයි කෙනෙක් මම සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා කියලා පාරමිතා පුරන්න පටන් ගත්තොත් ඒක කළ ඉවර කරන්න බෑ කියලා ධර්මයේහි දැක්වෙනවා. මොකද එකම අදිෂ්ඨානයකට එකම ප්‍රාර්ථනාවකට ගමන් කරනවා කියන එක ලේසියෙන් කරන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. උදේට කාපු දේ හවස වෙනකොට අමතක වෙන ලෝකේ එකම අරමුණක් ඇතිව එකම අදිෂ්ඨානයක් ඇතිව ඒ ඔස්සේ ගමන් කරනවා කියන එක ලේසියෙන් කෙනෙකුට කරන්නට පුළුවන් කමක් ඇත්තේ නැහැ. අන්න ඒ නිසාම තමයි බුද්ධෝත්පාද කාලයක් ලෝකේ දුර්ලභ වෙන්නේ. එතකොට මේ බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙලා වටිනා ධර්මයක් දේශනා කරනවා. ඒ දේශනා කරන ධර්මානුරූපීව සුදීන්ට සත්පුරුෂයින්ට තමන්ගේ ජීවිතය හික්මවා ගන්නට පුළුවන්කම තිබෙනවා. එතකොට මේ ශාසනයක් ඇසුරු කරනකොට අපිට සිද්ධ කරගන්නට ලැබෙන කුසල ධර්මයන් තුළ ලෞකික කුසල සහ ලෝකෝත්තර කුසලයන් හැටියට අපිට කුසලයේ කොටස් දෙකක් කොට දකින්නට පුළුවන්කම තිබෙනවා. මම හිතන්නේ මෙතන ගොඩක් වුණු කටින බණ අහලා තියෙනවා, මාත් දේශනා කරලා තියෙනවා කලින්. එතකොට කටිනයක් කියලා කියන්නේ ඒ අපිට සිද්ධ කරගන්නට ලැබෙන ලෞකික කුසලයන් අතර බලවත්ම කුසලය. කියන්නේ මේ ශාසනයක් ඇසුරු කරගෙන සිද්ධ කරන ලෞකික කාමාවචර කුසලයන් අතර බලවත්ම කුසලයක් තමයි කටින චීවර පූජාමය කුසලය කියලා කියන්නේ. ඒකට හේතුව චීවරය කියන්නේ ලෝකේ දුර්ලභ වස්ත්‍රයක්. හැබැයි ඒක හුදෙක්ම තවත් වස්ත්‍රයක් පමණයි. හැබැයි ඒ කඨින චීවරය සමග අපි පූජා කරන තව නොපෙනෙන දේවල් රාශියක් තියෙනවා. කඨින චීවරයක් භික්ෂුන් වහන්සේ නමක් ලබා ගන්නකොට ඒ භික්ෂුන් වහන්සේට කඨින චීවරයේ පැවරීමත් එක්ක අපි ඇහැට දකින වස්ත්‍රයට වඩා දෙයක් අපි පූජා කරනවා. අන්න ඒ නිසා තමයි ඒ චීවරය සුවිශේෂ චීවරයක් බවට පත් වෙන්නේ. අනෙක් කිසිම වස්ත්‍රයක් පූජා කළා කියලා ඒ අනෙක් කරුණු ටික ලබා දෙන්නට පුළුවන් කමක් ඇත්තේ නැහැ. භික්ෂුන් වහන්සේලාට තිබෙන විනය ප්‍රඥප්ති කිහිපයක්ම බුදුරජාණන් වහන්සේ වෙනස් විදිහට යම් කාල සීමාවක් මාස 5ක කාලයක් සඳහා ඒක වෙනසක් කරලා මේ විනය කරුණක් විදිහට කඨින චීවරය සමග දක්වනවා. එතකොට මේ පින්නතුම් පූජාවක් කරනකොට චීවර පූජාවක් වුණාට ඒකත් එක්ක වැදගත්ම දේ තමයි අර තියෙන නොපෙනෙන කොටස. ඉතින් කඨිනයක් කියනකොට අපි අත දකිනවා කඨින පින්කම යම්කිසි සාම්ප්‍රදායික ක්‍රමයක්. සාම්ප්‍රදායික ක්‍රමයක් කියන්නේ කාලීන සමාජය තුළ ගොඩනැගෙන විදිහට යම් යම් දේවල් වෙනස්කම් සහිතව සිද්ධ කරන ආකාරය අප දකිනවා. ඒ වගේම තමයි පහුගිය කාලේ අපි දැක්ක ගොඩක් මේ සම්බන්ධව නොයෙකුත් විවේචන පවා සමාජය තුළ සිද්ධ වෙනවා කඨිනය පිළිබඳව. මොකද ඒ කඨින පින්කමක් කියන එක බෞද්ධයින් බොහොම ගරු සම්භාවනීයව සිද්ධ කරන වටිනා කුසලයක්. කඨින චීවරයක් තමන්ගේ නිවස තුළ තැන්පත් කරගන්නට ලැබෙනවා කියන එකත් මහා කුසලානි සංස ලබා දෙන දෙයක් හැටියට තමයි අපේ පින්නතුන් සලකන්නේ. ඉතින් ඒ සැලකීමෙහි වරදක් නැහැ. මොකද වැදගත් වෙන්නේ අපිට ඒ ඇසුරු කරගෙන උපදින කුසල චේතනාවන් නිසා. එතකොට ඒ සඳහා වන්දනාමාන කිරීම ආදීත් වරදක් ඇත්තේ නැහැ. මොකද දක්වන්නේ පාරේ වැටිලා තිබුණත් සිවුරු කොනකට වඳින්නට කියලා. මොකද ඒ තමයි අරිහත් ධජය කියලා කියන්නේ. ඉතින් ඒක ලෝකේ දුර්ලභ වස්ත්‍රයක්. ලේසියෙන් කෙනෙකුට පොරව ගන්නට, ලේසියෙන් කෙනෙකුට තබා ගන්නට නොලැබෙන දෙයක්.
ඒ වගේම මහා වීරයක් මහා කැපකිරීමක් තියෙන ඉවසීමක් තියෙන තරහා ගැනීමක් තියෙන කෙනෙකු අරගෙන යන්නට ඕන දෙයක්. ඉතින් ඒකට කරු කළාම වරදක් නැහැ. ඉතින් මේ චීවරය කටින චීවරයක් විදිහට තම තම නිවෙස්වලට වැඩමවා සත්කාර සම්මාන කිරීමෙහි තේ නිසා වරදක් දකින්නට පුළුවන් කමක් ඇත්තේ නැහැ. මොකද මේ චීවරය එපමණ විශේෂ වූ චීවරයක්. කටිනයක් හුදෙක්ම අනුදෙනවදාලේ භික්ෂුන් වහන්සේලාගේ පහසුව සඳහා. ඒකට අදාළ කතා වස්තුව බවට පත්වෙන්නේ පාවෙයික භික්ෂුන් වහන්සේලා පාවා නුවර ඉඳලා සාකේත නුවර හරහා සවැත් නුවරට පිටත් වුණා බුදුරජාණන් වහන්සේ වන්දනා කර ගැනීමට. සාකේත නුවරට යනකොට වස්සාන කාලයේ එළඹුණා. වස්සාන කාලයක් ආවම කවුරුත් වස් ආරාධනා කළත් නැතත් අපි වස් සමාදන් වෙන්නට ඕනේ. ඒක කටිනයක් කවුරුත් බාර ගන්න ඕනේ කියලා නියමයක් ඇත්තේ නැහැ. උපසම්පන්න භික්ෂුන් වහන්සේ නමක් නම් අනිවාර්යයෙන්ම වස් සමාදන් විය යුතුයි. එතකොට ඒක ආරාධනාවක් නොලදත් අප සිදු කළ යුතු දෙයක්. ඉතින් මේ පාවෙයික හාමුදුරුවරට සිද්ධ වුණා සාකේත නුවරදි වස් සමාදන් වෙන්න. සාකේත නුවර ඉඳලා සැවැත් නුවරට යොදුන් 6යි. තව දවස් කීපයක් තිබුණා නම් උන්වහන්සේලාට බොහොම පහසුවෙන් ඒ දුර වැඩින්න තිබුණා. හැබැයි වස් සමාදන් වෙන දවස එළඹුණ නිසා උන්වහන්සේලා එහි වස් සමාදන් වුණා. හරිම දුකෙන් තුන් මාසෙම හිටියා. ඒ බුදුරජාණන් වහන්සේ වන්දනා කරගන්න මේ තව ටික දුරයි තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ ළඟ වස්වසල උන්වහන්සේගේ අවවාද අනුශාසන අරගෙන භවනා කරන්න තිබුණු අවස්ථාව නැති වුණා. ඉතින් ඒක නිසා හරිම දුකෙන් උන්වහන්සේලා පිරිස ඒ සාකේත නුවරටලා හිටියා. වැස්ස 4 මාසයක් තියෙනවා. ಭಾರತයේ මධ්‍ය දේශයට වැහි 4 මාසයක් තියෙනවා. එතකොට එක්කෙන 3 මාසයක් තමයි අපි වස්සාන ශික්ෂාපදයේ සමාදන් වෙන්නේ. අනෙක් මාසයේ තියෙන්නේ ඒ ස්ථානයේම වැඩ ඉඳමින් දුර්වල සිවුරු ආදී සකස් කරගන්නට. ඒකට අපි කියනවා චීවර මාසය කියලා. එතකොට මේ භික්ෂුන් වහන්සේලා දැන් තිබුණ උවමනාව නිසා මොකද කළේ? අර වස්තු මාසයේ ඉවර වුණ ගමන්ම වැස්ස තුරල් වෙන කාලේ වැස්ස අඩු වෙවි යනවා. උන්වහන්සේලා පිටත් වුණා බුදුරජාණන් වහන්සේට වන්දනා කරා. පිටත් වුණාට මොකද? අර මහ වැහිවලට අහු වුණා. සිවුරු තෙමුණා, මඩ ගෑවුණා. ඉන්න තැනක් නැහැ ගස්මුල් වල වැඩ ඉන්න ඕනේ යන එනකොට. ඉතින් ඒ ඉන්න ගියාම මඩ ගෑවිලා සිවුරු ඉරිලා නොඑක් දේවල් වලට මොන පාන්නට සිද්ධ වුණා. ඉතින් බොහොම අපහසයෙන් බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා වන්දනා කරලා එකත් පස්සේ තියාම බුදුරජාණන් වහන්සේගේ සිරිතක් තිබෙනවා. ඕනම කෙනෙක් බුදුරජාණන් වහන්සේ ළඟට වැඩම කළාම සතුට සාමීච්ඡයේහි නියැලීම. ඒක බණින්න කෙනෙක් ආවත් කොහොමද කියලා විස්තර අහන එක බුදුරජාණන් වහන්සේ නමකගේ සිරිතක්. ඉතින් බුදුරජාණන් වහන්සේ මග විස්තර අහනවා කොහොමද එනකොට පහසුද, වස්සාන කාලය හොඳින් ගත කළාද. මේ මහානකොට හාමුදුරු කියනවානේ ස්වාමීනි අපි හරිම දුකින් හිටියේ භාග්‍යවතුන් වහන්සේ සමීපෙ වැඩ ඉන්න නොලැබෙන නිසා. ඒ වගේම ස්වාමීනි එනකොට මහ වැහිවලට අහු වෙලා අපේ සිවුරු ගොඩාක් විනාශ වුණා. ඉතින් අද කාලේ වගේ ගොඩක් තාක්ෂණය දිනුව තිබුණේ නැහැ බාහිර තාක්ෂණය. එනිසා වස්ත්‍ර උනත් බොහොම දෘඪ වස්ත්‍ර තමයි තිබුණේ. ඉතින් වස් වැහිවලට අහු වුණාම ඒ බොහොම ඉක්මනට විනාශයටපත් වෙනවා. ඉතින් මේ වස්ත්‍ර චීවර විනාශ වීම පිළිබඳව දේශනා කළාම බුදුරජාණන් වහන්සේ අන්න එතනදී තමයි අනුදෙනව දාරන්නේ භික්ෂුන් වහන්සේලාට පහසුව සඳහාම අනුජානාමි භික්ඛවේ වස්සංවත්තානම් භික්ඛුණං කටිනං අත්තරිතුං. මහණෙනි වස්වසපු හාමුදුරුවරුන්ට කටිනේ අතුරන්නට අනුදෙනව දාරනවා. කාටද? වස්වසපු හාමුදුරුවන්ට. එතකොට පෙරවස් සමාදන් වෙලා මහා පවාරණෙන් පවාරණය කරපු භික්ෂුන් වහන්සේලාට විතරයි කටිනයක් අතුරන්නට පුළුවන්කම තියෙන්නේ. අපි පොහොව දවස් දෙකක වස් සමාදන් වෙනවා. ඒ පෙරවස් සමාදන් වීම සහ පසුවස් සමාදන් වීම කියලා. එතකොට පෙරවස් සමාදන් වුණ භික්ෂුන් වහන්සේලාට විතරයි කටිනයක් බාර ගන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට එහෙනම් ඕනම හාමුදුරු කෙනෙකුට ඕන විදිහට කටින බාර ගැනීමේ හැකියාවක් නැහැ. නිසාත් දුලබ පින්කමක්. ඒ වගේම තමයි ඒ සිද්ධ කරන පින්කමත් එක්ක බුදුරජාණන් වහන්සේ චීවර පූජාවත් එක්ක භික්ෂුන් වහන්සේලාට ලාභ කීපයක් දේශනා කරනවා. අත්තත කටිනානං වූ භික්කවේ පංච ධම්මේ කප්පේසති. මහන්නේ කටින සිවුර ඇතුරුවට පස්සේ කරුණු පහක් කැපභාවයට පත් වෙනවා. කරුණු පහක්. එතකොට විනය කරුණු පහක් ඔස්සේ මේ කරුණු ටික පැහැදිලි කරනවා. ඉතින් විනය පාඩමක් නොවන නිසා මම මේවා අභ්‍යන්තරේ කතා කරන්නේ නැහැ. කවුරුත් කරන පින්කමේ වටිනකම තේරුම් අරගෙන කිරීම තමයි
ආනිසංස වැඩි වීමට හේතුව වෙන්නේ. එනිසා මේ කරුණ ටික පැහැදිලි කරන ඔබ කරන්නේ මොන වගේ කුසලයක්ද කියන එක දැනගන්නට අවශ්‍ය නිසා. එතකොට පළවෙනි එක තමයි අනාමත්තචාරය. අනාමත්තචාර කියලා කියන්නේ උපසම්පන්න භික්ෂුන් වහන්සේ නමකට තමන්ගේ ආවාසයෙන් පිටට වඩිනවා නම් කාට වුණත් නේවාසික භික්ෂුන් වහන්සේලාට කියන්නට ඕනේ. අනිත් භික්ෂුන් වහන්සේලාට කියලා දන්වන්නට ඕනේ මම එළියට වඩිනවා කියලා. ඕන විදිහට සිවුරු පුරවගත්ත ගියා කියලා තමන්ට ඕන වුණ වෙලාවට එළියට යෑමේ හැකියාවක් ඇත්තේ නැහැ. එහෙම යෑම ආපත්‍ති කරයි. එතකොට මේ කඨින චීවරය ඇතුරුවට පස්සේ ඒ භික්ෂුන් වහන්සේට පුළුවන් ඒ කියන්නේ අනාමන්ත්‍රණය ආමන්ත්‍රණයක් සිදු කරන්නේ නැතුව එළියට යන්න පුළුවන්කම තියෙනවා. දැන් ඔබ ගෙදරින් එළියට යනකොට තව කාට හරි දන්වා අනිවාර්යයෙන්ම එළියට යා යුතු නම් එතන තියෙන්නේ මොකද්ද? ඔබේ ස්වෛරීත්වයේහි තියෙන අඩුවක්නේ. ඔබ කාටවත් වගකිය යුත්තේ නෙමෙයි නම් තව කාටවත් වගකිය යුත්තේ නොයි ස්වාධීනව ඉන්නවා නම් ඔබට හිතුණා නම් දැන් එළියට බහැලා යන්න. ඔබට පුළුවන් එළියට බහැලා යන්න. හැබැයි ඒ ස්වෛරීත්වයක් නැහැ එතනදී. නමුත් මේ කඨින චීවරයක් බාරගත්ත භික්ෂුවකට පුළුවන්කම තියෙනවා මොකද්ද? ස්වෛරීත්වයක් ලැබෙනවා. ඒකත් එක්ක මාස 5ක කාලයක් සඳහා ඕන වෙලාවක එළියට බහැලා යන්න. එතකොට දැන් මේක දේශනා කරන්නේ දැන් කඨින චීවරයක් බාර ගන්න දේශනා කරන්නේ ඒ භික්ෂුන් වහන්සේගේ තියෙන මූලික සුදුසුකම් ටිකක්. වක්ත ප්‍රතිබල භික්ෂුවකට තමයි කොටින්ම කිව්වොත් කඨින සිවුරක් බාර ගන්න පුළුවන්කම තියෙන. එහෙම නැත්නම් ඕනම කෙනෙකුට ඒක බාර අරගෙන රකින්න පුළුවන් කමක් නැත්තේ නෑ. එතකොට මේ අර එළියට බහැලා යනවා කියන එකෙන් අදහස් කරන්නේ නොඑක් තමන්ට හිතුණ එළියට බහැලා කොහේ හරි ගෙදරකට ගිහිල්ලා ටිකක් කතා කරලා ඉන්න. එහෙම එළියට බැහැීම කරන්නේ නෑ අර වක්ත ප්‍රතිබල භික්ෂුන් වහන්සේ නමක් වුණාම. අනේ වක්ත ප්‍රතිබල භික්ෂුන්ට පූජාවක් විදිහට ඕගොල්ලෝ පූජා කරනවා. ඔගලන්ට පේන්නේ කටින සිවුර විතරක් වුණාට ඔගොල්ලෝ සිවුරත් එක්ක පූජා කරනවා මොකද්ද? සෛරීත්වය. උන්වහන්සේට නිදහස පූජා කරනවා. උන්වහන්සේගේ ඒ අනුන්ට හිත පිණිස පවත්වන ධර්මචාරිකාමය ජීවිතයට සෛරීත්වයක් පූජා කරනවා කටින චීවරයත් එක්ක. ඒක තව සිවුරු 1000ක් පූජා කළත් වෙන සිවුරු ඔගලන්ට ඒක දෙන්න පුළුවන් කමක් නැහැ. හැබැයි කටින චීවරයක් පවරා දීම තුළ ඔගොල්ලෝ පූජා කරනවා. ඇහැට පේන්නේ නැති වුණත් අන්නේ ස්වෛරීත්වය පූජා කරනවා. ඊට පස්සේ අසමාදාන චාරයක් තියෙනවා. ඒ කියන්නේ දැන් උපසම්පන්න භික්ෂුන් වහන්සේ නමකට අපිට තියෙන තුන් සිවුරක් අපි කොහේ වැඩම කළත් ඒ තුන් සිවුර තමයි පාවිච්චි කරන්නේ. තනිපට සිවුර, දෙපට සිවුර සහ හඳනේ. එච්චරයි තුන් සිවුර. එතකොට තුන් සිවුරේ ගමනට වෙනම තුන් සිවුරක් අපිට එහෙම ඇත්තේ නැහැ. ඕනම භික්ෂුන් වහන්සේ නමකට තුන් සිවුරෙන් යැපෙනවා නම් හැම මොහොතකටම තියෙන්නේ ඒ තුන් සිවුර විතරයි. එතකොට මේ තුන් සිවුර පරිහරණය කරනකොට හැම අරුණෝද්ගමණයකදීම මේ තුන් සිවුරම ළඟ තියන්නටත් ඕන. අරුණෝද්ගමණයකදී ඒ කියන්නේ ඉර උදා වෙනකොට ඉර උදාවට කලින්ම ඉර එළිය වැටිගෙන එනකොටම අත්පස තියන්නට ඕනේ මේ තුන් සිවුරම. එතකොට ඒව තැන් තැන් වල දාලා තියන්න පුළුවන් කමක් නැහැ. ඒක හදිස්සිය හරි එකක් තව කෙනෙක් ඉන්න තැනකදී එළියෙන් තිබ්බොත් අත්පසින් බැහැරව තිබුණොත් නිසකි වෙනවා ඒ සිවුර. ඊට පස්සේ ඒ නිසා අපත්‍යක් සිද්ධ වෙනවා. ඒක වරදක්. හැබැයි මේ කඨින සිවුර පූජා කළාට පස්සේ කඨිනයේ ඇතුරපු භික්ෂුන් වහන්සේට ලැබෙනවා ආනිසංසයක්. මොකද්ද? මාස 5ක කාලයක් සඳහා තුන් සිවුර අත්පස තියාගන්න අවශ්‍ය නැහැ. තුන් සිවුර අත්පස තියාගන්න අවශ්‍ය නැහැ. එතකොට ඒකත් එක්ක පූජා කරන්න මොකද්ද? පහසුව පූජා කරනවා. පහසුව පූජා කරනවා. භික්ෂුන් වහන්සේ නමකට පහසුව පූජා කරනවා. මොකද සමහර වෙලාවට තුන් සිවුර පරිහරණය කරගෙනම ඉන්න යනකොට එන ප්‍රායෝගික අපහසුතා තියෙනවා. එතකොට අල්පේච්ඡ භාවය සහ ශික්ෂාකාමී බව නිසා භික්ෂුන් වහන්සේලව දරාගෙන තමන්ගේ ප්‍රතිපත්තිය බොහොම සතුටින් පුරනවා. දැන් සිවුරු ටික හේදුවත් තෙමුණත් ඒක අත්පස තියෙන්න ඕන නම් ඒක උදේ වෙනකොට අත්පස තියෙන්න ඕනේ තමයි. ඒක තමයි ස්වභාවය. එතකොට දැන් මේ ශික්ෂාපතයත් එක්ක භික්ෂුන් වහන්සේ නමකට පහසුවක් සැලසෙනවා. මොකද අත්පස තියෙන්න අවශ්‍ය නැහැ තුන් සිවුර. ඒක ඔගොල්ලෝ භික්ෂුන් වහන්සේ නමකට පූජා කරනවා සෛරීත්වය වගේම පහසුවෙන් වාසය කරන්න පුළුවන් කමකුත් ඔගොල්ලෝ පූජා කරනවා. ඊට පස්සේ ඝන භෝජනය. ඝන භෝජනය කියලා කියන්නේ අකප භෝජනයක්. භික්ෂුන් වහන්සේලාට සංඝයාට ලැබෙන අකප භෝජනයක්. ඒක අද නම් අපේ සංස්කෘතිය තුළ එහෙම වෙනවා දකින්න අඩුයි. හැබැයි කලාතුරකින් හිතවත්කම වැඩි වුණාම දකින්නක් තියෙනවා. එහෙම අවස්ථා වුණ තරම් සමාජයේ.
ඒ කියන්නේ ආහාරයේ නම කියලා නිමන්ත්‍රණය කරනවා. සංඝයාට ආහාරයේ නම කියලා නිමන්ත්‍රණය කරනවා. ස්වාමීනි බත් ටිකක් වළඳමු, බත් දානයක් වළඳමු, නූඩ්ල්ස් ටිකක් වළඳමු ස්වාමීනි කියලා අර හිතවත්කම් වැඩි වුණාම අපි එහෙම නිමන්ත්‍රණය කරනවානේ සමහර වෙලාවට. දැන් දම් පිළකට උනා ස්වාමීනාන්සල වැඩලා ඉන්නකොට බොහොම හිතවත්ම උනහම බොහොම ආසන්නව ඇසුරු කරනකොට සමහර වෙලාවට ඔගොල්ලෝ නිමන්ත්‍රණය කරනවා ඒ විදිහට ආහාරේ නම කියලා ස්වාමීනි මේක හොඳ ආහාරයක් මේක වළඳමු අපි කියලා නිමන්ත්‍රණය කරනවා. අන්න එහෙම නිමන්ත්‍රණය කළාම ඒකෙන් පැවරුවට පස්සේ ඒක කැප භෝජනයක් බවට පත් වෙන්නේ නැහැ. එතකොට දැන් මේකෙදි තියෙන විශේෂත්වය තමයි අර නිමන්ත්‍රණය ඝන භෝජනයක් කැප භෝජනයක් බවට පත් වෙනවා මාස 5ක කාලයක් සඳහා ඒකෙන් ආපත්‍ති සිද්ධ වෙන්නේ නැහැ. ඝන භෝජනේ නැත්තම් ආපත්‍ති කරයි. ඒක පිළි අරගෙන වැළඳුවත් එහෙම වළඳන වළඳන කටක් කටක් පාස ආපත්‍ති. එතකොට දැන් ඒ ආපත්‍තියෙන් නිදහස් වෙනවා මාස 5ක කාලයක් සඳහා. ඊට පස්සේ අනිත් එක තමයි භික්ෂුන් වහන්සේ නමකට යම්කිසි ආකාරයකින් යාවදත්ත චීවරයක් තියෙනවා. ඒ කියන්නේ යාවදත්ත චීවරය කියලා කියන්නේ දැන් භික්ෂුන් වහන්සේ නමකට මුලින් කිවන තුන් සිවුර පාවිච්චි කරන්න පුළුවන් කියලා. අතිරේක සිවුරු වෙන පාවිච්චි කරන්නේ නැහැ. විශේෂ අවස්ථාවල කැපසරු ක්‍රමව තියෙනවා ඒවලට පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි අතිරේක සිවුරු නැහැ. එතකොට දැන් මේ දෙත් එක්ක පුළුවන්කම තියෙනවා කටිනේ ඇතුරුවට පස්සේ ඒ භික්ෂුන් වහන්සේට යාවදත්ත චීවර කැමති තාක් සිවුරු පරිභෝග කරන්න පුළුවන්කම තියෙනවා. දැන් අර හේතුව බලන්නකො පාවානුවර ඉඳලා ගියපු හාමුදුරුවරුන්ට උන්වහන්සේලගේ සිවුරු විනාශ වුණා. එතකොට දැන් තමන්ට කැමති කැමති විදිහට සිවුරු ගන්න පුළුවන් කමක් තිබුණෙත් නැහැ. හැබැයි දැන් මේ කටිනේ ඇතුරුවට පස්සේ උන්වහන්සේට කැමති විදිහට සිවුරු පරිභෝග කරන්න පුළුවන්කම තියෙනවා. එතකොට ඔයගොල්ලෝ පූජා කරන දෙයක් ස්වාමීන් වහන්සේලට කැමති විදිහට කැමති සිවුරක් පරිහරණය කිරීමේහි අවසරයක් ඔයගොල්ලෝ මේකත් එක්ක පූජා කරනවා. ඊට පස්සේ යෝචිතත් චිවරුපාදේ කියලා කියනවා මාස 5ක කාලයක් සඳහා මේ විහාරස්ථානයට පූජා කරන සෑම පරිස්කාරයක්ම චිවර පරිස්කාරයක්ම අයිතිය ඒ කටිනේ බාර ගන්න භික්ෂුන් වහන්සේට තියෙනවා. මේක තමයි එකම අවස්ථාව සංඝයා සතුව සංඝයාට ලැබෙන දෙයක් පුද්ගලයෙකුට පිරිනැමෙන. ඔගොල්ලන්ට සංඝයා උදෙසා කරන කුසලයේ තියෙනවා. හැබැයි ඒක අපිට පුළුවන් කමක් නැහැ වෙන දවස්වලට පුද්ගලයෙකුට දෙන්න. සමහර වෙලාවට අපි දකිනවා සමහර මිනිස්සු විවිධ දේවල් කියනවා මේ පන්සල් වලට ලැබෙන දේයි මිනිස්සුන්ට දෙන්නේ නැත්තේ මේවා අසරණ මිනිස්සුන්ට දෙන්න ඕනේ කියලා. වෙනතුනේ ඒක අසරණ මිනිස්සුන්ට දෙනවා කියන්නේ අසරණ මිනිස්සු තවත් අසරණ කරන දෙයක්. දෙන කෙනත් අසරණ වෙන අසරණ කෙනත් තවත් අසරණ කරන දෙයක්. එයා අසරණ වෙලා තියෙන්නේ එයාට භෞතික සම්පත් වල අඩුව නිසා. මනුසාත්මයක් ලැබිලා නැනේ. හැබැයි අර සංඝයා සතු දේ දීම තුලින් ඒක පරිහරණය කරන කෙනත් බරපතල අකුසලයක් සිදු කර ගන්නවා. ඉතින් ඒකට සමාදම් කරවන්න ඕනේ නැහැනේ. ඒක නිසා ඒක දිය යුතු දෙයක් නෙමෙයි. සංඝයා සතු දේවල් එහෙම දෙන්න බෑ. අර මිහින්තලේ හිටපු එක තරුණහන්සේ නම තමන්ගේ තාත්තට හාල් සේරුවක් දෙනවා. තාත්තට තාත්තාපු වෙලාවක සංඝයා සතු දෙයින් හාල් සේරුවක් දෙනවා. අනේ ඒක හාමුදුරු දෙන්නේ නැවත මම මේක ණය පියවනවා කියලා. හාමුදුරු අපවත් වෙනව ණය පියවන්න කලින් හාමුදුරන්ට අන්තිම වෙලාවේ මතක් වෙන්නේ තමන්ට තිබුණු සංඝයාට තිබුණු ණය. හාමුදුරු ප්‍රේතෙක් වෙලා උපදින්නේ අන්තිමේටම මේ කතාව ගිහිල්ලා අන්තිමේටම මේ කර්මයෙන් මිදීම සඳහා මොකද්ද කරන්න ඕනේ කියනකොට ඊතරුණහන්සලට මේ ප්‍රේතය ඇවිල්ලා කියන්නේ ස්වාමීනි ගල් 60ක් පූජා කරන්න සංඝයාට සහල් මට මේකෙන් එතකොට මිදෙන්න පුළුවන් කියලා. ගල් 60ක් පූජා කරන්න කියලා. ඒ පින අනුමෝදක් කරන්න. ඒ තමයි සංඝයා උදෙසා ලැබෙන දෙයක් පුද්ගලයෙකුට දීමේ තිබෙන ආදීන වේ. පින තුනේ සංඝයාට දීපු දෙයක් භික්ෂුන් වහන්සේ නමකටවත් පුද්ගලිකව ඒ විදිහේ ප්‍රත්‍ය පරිහරණය කිරීමෙහි කැප නැහැ. පුද්ගලිකව හාමුදුරු කෙනෙකුට උනත් පරිහරණය කිරීම කැප නැහැ. එතකොට හාමුදුරු කෙනෙක් පරිහරණය කරන්නේ කොහොමද? ඒකට බුදුරජාණන් වහන්සේ වෙනම අපලෝකන විනය කර්මයක් මගින් ඒක ප්‍රත්‍ය බෙදෙන විදිහ දේශනා කරනවා. ඒ විදිහට තමයි ඒක ප්‍රත්‍ය බෙදී යා යුත්තේ. එහෙම නැත්නම් එහෙම නැතුව පරිභෝග කරන සෑම අවස්ථාවකම ණයකරුවෙක් බවට පත් වෙනවා. සංඝයාට ලැබුණ දේ ණයට පරිභෝග කරනවා. එතකොට දැන් අපි ණයට ජීවත් වෙනකොට අපි කියන්නේ මේවා ගෙවන්න එනවා කවදා හරි කියලානේ. හාමුදුරු කෙනෙක් වුණත් ණයට නම් පරිභෝග කරලා තියෙන සංඝයාට ලැබුණ දේ
ගෙවන්න වෙනවා. ඒක ලේසි අකුසලයක් නෙමෙයි. හැබැයි මේ සංඝයා උදෙසා ලැබෙන දෙයක් උනත් මාස 5ක කාලයකට මේ කටිනේ ඇතරීමත් එක්ක බුදුරජාණන් වහන්සේ අනුදෙන වදාරනවා එක්ක ඒ භික්ෂුන් වහන්සේට ලැබෙනවා. එතකොට ඔගොල්ලෝ පූජා කරන්නේ මොකද්ද? කටින සිවුර විතරක් ඇස් දෙකට පෙනුනට ඔගොල්ලෝ පූජා කරන මේ ස්ථානයේට ලැබෙන සියලුම ඒ චීවරයත් මේකත් එක්කම පූජාව සිද්ධ කරනවා මාස 5ක තියෙන දේවල්. ඔගොල්ලෝ මේ ඔක්කොම ලාභ පූජා කරන්නේ කෙනෙකුට නෙමෙයි, කහාමුදුරු කෙනෙකුට නෙමෙයි. කාටද පූජා කරන්නේ? සංඝයාට. සංඝයා තමයි තීරණය කරන්නේ මේක ලැබිය යුත්තා කවුද කියලා. ලබාගත් කෙනා මේවා අනුමෝදන් කරනවා අනිත් අයට. එතකොට පොදුවේ විහාරස්ථානයේ සියලුම භික්ෂුන් වහන්සේලා මේ ලාභවලට හිමිකම් කියනවා. එතකොට දැන් කටින චීවරයක ආනිසංස වැඩි වීමට හේතුව තමයි ඒකේ පේන දෙයට වඩා මහ විශාල බරක් ඔගොල්ලෝ එකත් එක්ක පූජා කිරීම. ඒක ඇහැට පේන්නේ සිවුරක් වුණාට ඒක හුදෙක්ම සිවුරක් නෙමෙයි, ඊට වඩා විශාල දෙයක් ඔගොල්ලෝ එකත් එක්ක පූජා කරනවා. පින්නතුනේ අන්න ඒ හේතුව නිසා තමයි කටින චීවරය කියන එක මහා ආනිසංසදායක කුසලයක් බවට පත් වෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ පූජාව කරනකොට ඔය මොකක්වත් දැනගන්න නැතුව හිටියත් අපි පූජා කරන්න මෙහෙම දෙයක් කියන එක පිළිබඳව අවබෝධයක් නැති වුණොත් ඒ ගැන චේතනා උපදවන්නේ නැත්නම් කොහොමද ඒ කුසලයේ බල සම්පන්න වෙන්නේ? එනිසා ඒ පූජාව සිද්ධ කරනකොට අවබෝධයෙන් කරන්නට ඕන. මෙන්න මේ වගේ දෙයක් මම සංඝයා උදෙසා පූජා කරන්න. සංඝයා උදෙසා පහසව පූජා කරන්න. සංඝයා උදෙසා සෛරීත්වය පූජා කරන්න. සංඝයා උදෙසා මෙබඳු ලාභයක් මම මේකත් එක්ක පූජා කරන්නේ. අන්න එතකොට තමයි ඔයගොල්ලන්ට කුසලයේ තිව්‍ර කුසලයක් බවට පත් වෙන්නේ. බල සම්පන්න කුසලයක් බවට පත් වෙන්නේ. ආනිසංසදායක වඩා ආනිසංසදායක කුසලයක් බවට පත් වෙන්නේ. එතකොට තමයි ඒ කුසලය අර මහමෙර පවුව මුදුන දක්වා සිවුරු ගොඩ ගහලා සිවුරු පූජා කළත් ඒ ආනිසංස කටින සිවුරක් පූජා කිරීමෙන් ලබන ආනිසංසයෙන් 16න් එකක්වත් නැහැ කියලා දක්වන්නේ. එතකොට ඒ තරම් බල සම්පන්න කුසලයක් ඔගොල්ලෝ හැමදෙනාම සිද්ධ කරගන්නේ. ඉතින් ඒ නිසා කුසලයක් සිද්ධ කරනකොට ඒ කුසල් සිද්ධ කරන ක්‍රමය තමයි අපේ සිත ඒ මත දැඩිව පිහිටා සිටීම. එනිසා ඔගොල්ලෝ ඒ කුසලයේ ගැන ඊටාම තෝරනකමින් පිළිටවගෙන තියාගන්නට ඕනේ. කුසලයක් සිද්ධ කරනකොට මේ කුසලයත් එක්ක උපදින හිත තමයි කුසලයේ වෙන්නේ. හිත කුසලයේ වෙනකොට මේ හිතේ යෙදෙන ගති පහ ඒකට කියන අපි පංචාංගික ඥාන ලක්ෂණ කියලා. පංචාංගික ඥාන ලක්ෂණ. මොනවාද? විතක්ක, විචාර, ප්‍රීති, සුඛ, ඒකාගතා. මේකට කියන්නේ ධාන අංග, ධාන සිතක උපදින අංග ටික. කුසලයක් කරනකොටත් මෙන්න මේ අංග ටිකේ කුසල් සිතේ උපදිනවා. විතක්ක, විචාර, ප්‍රීති, සුඛ, ඒකාගත. මේ ටික බලවත් වුණොත් ඒ සිත බලවත් සිතක්. මේ ටික දුර්වල වුණොත් ඒ සිත දුර්වල සිතක්. මෙන්න මේ ධර්ම පහ බලවත් වීම මත සහ දුර්වල වීම මත තමයි මේ කුසලයේ බලවත් වෙනවද මේ කුසලයේ දුර්වල වෙනවද කියන එක තීරණය වෙන්නේ. එහෙනම් ඔයගොල්ලෝගේ අරමුණ බවට පත් වෙන්නට ඕනේ මකන්ද විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකාගතා කියන මේ ධර්ම පහ බොහොම ශක්තිමත්ව තබා ගැනීම. විතක්කය කියලා කියන්නේ අපි සිතට අරමුණු නගනකම. එතකොට අරමුණු නගනකම මේ චීවරය සහ සංඝයා කියන අරමුණ තුළ බොහොම දැඩිව පිහිටා සිටින්නට අවශ්‍යයි විතක්කය. ਵਿਚාරය කියලා කියනවා ඒ අරමුණ තුළ හැසිරෙන්නට ඕනේ. දැන් සමහර වෙලාවට අපි පිනක් කරනකොට හිත දිහා පොඩ්ඩක් අවධානයක් යොමු කරන්නේ හරි කලබලයිනේ. මේක වෙලාවක් දන්නේ නැහැ, මේක වෙලාවක් දන්නේ නැහැ, මේ ටික තාම නැහැ. අර හිතේ සංසිඳුණු බව අඩුයි. සංසිඳුණු බව අඩු වෙනකොට ඒකත් එක්කම තව දෙයක් අඩු වෙනවා. මොනවාද? කුසලයේ ශක්තිය අඩු වෙනවා. එහෙනම් බොහොම සංසිඳුණු සිතින් කුසල් කරන්නට ඕනේ. බොහොම තැම්පත්ව සංසිඳුණු සිතින් කුසල් කරන්නට ඕනේ. එතකොට ඒ අරමුණේම හිත හැසිරෙන්නට ඕනේ. කුසල අරමුණ තුළම සංඝයා පිළිබඳවම ඒ තමන් කරන කුසලයේ පිළිබඳවම ඒ හිත හැසිරෙන්නට අවශ්‍යයි. ඒ වගේම ඒකත් එක්ක උපදින ප්‍රීතියක් තියෙන්නට ඕනේ සිතේ. ඒකට මුල් තැනක් ලැබෙන්නට ඕනේ. ඒකත් එක්ක ප්‍රීතියත් එක්ක ලැබෙන සැපයට හිතේ ඒක මුල් තැනක් දෙන්නට ඕනේ. ඒකත් එක්ක සැපයක් ලැබෙනවද නැද්ද කියන එකවත් හිතන්න කාලයක් නැහැ. සමහරලාට අපි කලබල වෙන්න ගියාම පස්සේ තමයි හොඳට කරුණ කියලා යම් කිසි විදිහකින් හිතට සැනසීමක් දැනෙන්නේ. එනකොට ඒකේ පූජා කරන වෙලාවෙදි තියාගන්න අපි උත්සාහවත් වෙන්නට ඕනේ. ඒ වගේම වැදගත්ම දේ ඊට පස්සේ ඒකාග්‍රතාවය. බාහිර අරමුණු වල හිත විසිරෙන්න දෙන්නේ නැතුව මොන දේ වුණත් හිත ඒකාග්‍රගත වෙන්නට ඕනේ මොකක් පිළිබඳවද? අපි කරන කුසලයේ පිළිබඳව.
බන්දුල මල්ලිකාව දම් බෙදනකොට එනවනේ පණිවිඩයක්නේ. තමන්ගේ ස්වාමියායි දරුවෝ 32 දෙනයි ඝාතනය කළා කියලා දරුවෝ ඔක්කොම පතක් ලැබෙනවා. ඔගොල්ලෝ පින්කමක් කරන වෙලාවක ඔගොල්ලොන්ගේ ඔගොල්ලෝ ආදරය කරන ඔගොල්ලෝ කැමැතිම පිරිස නැති වුණා කියලා පණිවිඩයක් කෝල් එකක් આવත් ඔගොල්ලොන්ගේ මානසික මට්ටම මොන විදිහට තියෙයිද? හැබැයි බන්දුල මල්ලිකාව කිසිම වෙනස්කමක් නැතුව ඒක ඉනේ ගහගත්තා. පූජා කරගෙන ගියපු දන්ට ගේම පූජා කරගෙන ගියා. එතකොට ඒ තමයි කුසලයක් කරනකොට එතන තියෙන ඒකාග්‍රතාවය. ඒ කුසලයේ පිළිබඳව තමන්ගේ සිත පැවැත්වීම. ඒව පරමාදර්ශී චරිත වෙන්නේ ඒව අපේ හිතට පුරුදු කරන්නට ඕන නිසා. එතකොට අපේ හිතේ ඒකාග්‍රතාවය දියුණු වෙන්නට ඕනේ. අභිධර්මය තුළ කතා කරන මේ ධර්ම කරුණු පිළිබඳව තිබෙන අවබෝධය අපිට ලෞකික කුසලයක් සාර්ථකව ආනිසංසදායක විදිහට සිද්ධ කරන්නට පවා මේ අවබෝධයේ හේතුවක් බවට පත් වෙනවා. මේවා ගැන දැනගෙන හිටියාම දැනගත්ත කෙනාට කුසල් කරන්නට පුළුවන්කම තියෙනවා සිතූසේ. නොදැනගත්ත කෙනා සමහර වෙලාවට වැඩේ කරනවා පින නැති වෙනවා. නොදැනගත්ත කෙනා සමහර වෙලාවට වැඩේ කරනවා පින නැති වෙනවා. දැනගත්ත කෙනා සමහර වෙලාවට පැත්තකට වෙලා හිටියත් එයා පින සිද්ධ කරගන්නවා. ඒක තමයි අවබෝධයත් එක්ක යනකොට තියෙන වෙනස. ඒකයි අනේ පිළිසිටතුමා ජේතවනාරාමයේ හදලා පින්කම කරගන්නකොට අසල හිටපු දුගියෙක් එතුමාට වැඩිය පින් කරගත්තේ. ක්‍රියාව නෙමේ අපේ උසස්. මොකද්ද උසස්? චේතනාව. අනේ පිළිසිටතුමා වියදම් කළා තමයි ජේතවනාරාමයේ හදන්න. හැබැයි එතුමා බොහොම කාර්යබහුලයි. එතුමාගේ ජීවිතෙත් එක්ක එයා සිටුවරයෙක්, එදා සමාජයේ හිටපු මහා ධනවතෙක්. ඉතින් එයාට බොහෝ කටයුතු තිබුණා. ඉතින් එයා ඒකට කට්ටිය යොදවල එක කරාට ඒ පිළිබඳව බලන්න එයාට කාලය තිබුණේ නැහැ ලොකුවට. හැබැයි දුගියට මොන වැඩක්ද? එයා ලැබෙන දෙයක් හොයාගත්තා, ඒ ටික කෑවා. ඇවිල්ලා අර ඉදිකිරණ විහාර කර්මාන්ත දිහා බල බල එයා අනුමෝදන් වුණා හැම අංගයක් අංගයක් ගන්න. චේතනාවුනේ කර්මෙන්, ඒ කියන්නේ ක්‍රියාව නෙමෙයි, චේතනාවුනේ ඒ පිළිබඳව ඇති කරගන්න සිතුවිලි. එනම් කුසලයේ වැඩිපුර කුසල්සිත උපදව ගත්තේ ඒ ක්‍රියාවරඹය කවුද? අර දුගියා. එනිසා ඒ කුසලයේ පිළිබඳව ඇති කරගත්ත වැඩිම චේතනා සම්පත්තිය දුගියා නම් උපද්දගත්තේ ආනිසංස වැඩිපුර ලැබේ කවුද? දුගියා. දෙන්නම දිව්‍ය ලෝකෙ ඉපදුනේ අනේ පිළිසිටතුමාටත් වැඩිය ජේතවනාරාම පූජාව නිසා මහේශාක්‍ය දෙවියෙක් බවට පත් වෙනවා අර දුගියා. ඔක තමයි දැනුවත් කුසල් කිරීමේදී ඒකත් එක්ක සම්බන්ධව අපිට ලැබෙන ආනිසංසය. ඒක හොඳ අවබෝධයෙන් කරන්න පුළුවන්කම තියෙනවා. හිත පිළිබඳව දන්න කෙනාට, හිතේ තාක්ෂණය පිළිබඳව තේරුම් ගත්ත කෙනාට සිත පාලනය කරන්න පුළුවන්කම තියෙනවා. හැබැයි ඒ තාක්ෂණය පිළිබඳව දන්නේ නැති කෙනාට සිත පාලනය කරගන්න බැරි වෙනවා. ගොඩක් වෙලාවට ඔගොල්ලෝ ඉන්නේ වාහනේ ඉදිරියට යනකොට රියදුරෙක් නැති වාහනයක පසුපසාසුනේ ඔගොල්ලෝ හැමෝම ඉඳගෙන ඉන්නේ. ඒක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. අපි රියදුරු වසනේ ඉඳගත්තුත් අපිට පුළුවන් වාහනේ ඕන තැනකට අරගෙන යන්න. හැබැයි පසුපස අස්නේ ඉඳගෙන ඉන්නකොට රියදුරෙක් නැති වාහනයක් ඉදිරියට යනකොට ඒක කොයි වෙලාවෙ අනතුරට ලක් වෙයිද කියලා කියන්න පුළුවන් කමක් නැත්තේ නෑ. එහෙනම් ඔගොල්ලෝ ටිකක් හරි උත්සාහවත් වෙන්න ඕනේ. දෙය තමයි කොහොම හරි රියදුරු අස්නට එන්න. එතකොට ඒකට එන්න ඔගොල්ලන්ට ওই කුසලයේ පිළිබඳව තියෙන අවබෝධය වගේම ඔගොල්ලන්ට අවශ්‍ය වෙනවා ධර්මයේ පිළිබඳව බොහොම ශක්තිමත්ව පිහිටා සිටින මනසක්. මොකද මේ කුසල් එකකටවත් පුළුවන් කමක් ඇත්තේ නැහැ ඔබව සසරෙන් ගලවන තියන්න. ওই කුසල් එකකටවත් බෑ. හේතු වෙන්න පුළුවන්. හැබැයි නිවන් කියන්නේ ප්‍රාර්ථනාවකින් ලැබෙන දෙයක් නෙමෙයි. බුරුල කිරි පිරුණු දෙනක් ළඟට ගිහිල්ලා අඟෙන් කිරි දෙවුවොත් එහෙම මට කිරි ඕනේ කියලා කිරි හම්බෙනවද? නෑ. ඇයි? අඟ කියන්නේ කිරි දෙන්න සුදුසු තැනක් නෙමෙයි. ඒ වගේ කෙනෙක් නිවන් ඕනේ කියලා මොන දේ කළත් හරියට ප්‍රතිපදාව යන්නේ නැත්නම් යාට ලැබෙන නිවන නෑ. හැබැයි මට කිරි එපා කියලා කිරි බුරුලෙන් කිරි දෙවුවොත් යාට කිරි ලැබෙනවා. ඒ වගේ නිවන එපා කියලා නිවන් මගේ යනවා නම් යාට නිවන ලැබෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙනම් අපි උත්සාහවත් වෙන්නට ඕනේ අන්නේ නිවන් ප්‍රතිපදාව තුළ අපේ මනස අරගෙන යන්නට. මොකද කොයිම වෙලාවකවත් අපිට පුළුවන් කමක් නැත්තේ නෑ බාහිර මේ දේවල් තුළින් අපේ ජීවිතයේ සැනසීමකට ලක් කරගන්නට. මොකද මම කිව්වා වගේ අපි ඉන්නේ ඉදිරියට වේගින් යන වාහනයක රියදුරු අස්සින්නේ මේ පිටිපස්සේ රියදුරෙක් නැහැ වාහනෙට. ඒ රියදුරෙක් නැහැ කියලා කිව්වේ
ඔගොල්ලන්ට මම එක විනාඩියක් ඔගොල්ලන්ගේ හිත කොහෙවත් යන්නේ නැතුව එක තැනක තියාගෙන ඉන්න කියලා කිව්වොත් ඔගොල්ලන්ට තියාගෙන ඉන්න පුළුවන් වේද? බෑ. ගොඩක් අරමුණු වල යනවා. ඉතින් හිත පාලනෙන් ගිලිහිලා නෙමෙයිද? ඔය පාලනෙන් ගිලිහුණු හිතෙන් ඔගොල්ලන්ට ඕන අරමුණක් ගෙනල්ලා දුන්නොත් මරණාසන්න මොහොතේ ඒ අරමුණත් එක්ක අරගෙන ප්‍රතිසන්දිය සඳහා යන්න ලෑස්ති වෙලා තමයි ඔය ඉන්නේ. පිනතුනි කොච්චර භයානකද? අද ඔගොල්ලන්ට හිතේ මට ඕනේ සිත මම ටග්ගාල අරගන්න පුළුවන් කියලා එනට ඔය තියෙන මානසික මට්ටම නැහැ. හේතුව තමයි අද ඔගොල්ලොන්ගේ මනස තියෙන පිනතුනි මේ කයත් එක්ක එකට බැඳිලා කායික සීමාවට සීමා වෙලා. ඒ නිසා පංචේන්ද්‍රිය අසුරු කරගෙන ඕන අරමුණක් ඔගොල්ලන්ට හිතපු විදිහට ගන්න පුළුවන්. හැබැයි මේක තියෙන විශේෂත්වය තමයි මේ පංචේන්ද්‍රියම අක්‍රිය වෙලා මනසේ අත්දැකීම ඉස්සරහට එන්න ගත්තට පස්සේ ඔගොල්ලන්ට ඉදිරිපත් වෙන්න තියෙන අරමුණු මේ ජීවිතේ විතරක් කරපු ඒවා විතරක් නෙමෙයි කල්ප ගානක ඉඳලා කරපු දේවල් අරමුණු වෙන්න පුළුවන්කම තියෙනවා. එතකොට තමයි ඔය රියදුරෙක් නැති යන වාහනේ පල්ලමකටත් තව ගියා වගේ දෙයක් තමයි එතනදි සිද්ධ වෙන්නේ. ඒක ලේසි නෑ. ඒ තැනටපත් වුණාට පස්සේ අපිට ඕන ඕන විදිහට අරමුණු ගන්න පුළුවන් කමක් ඇත්තේ නෑ. ඒ නිසා තමයි මෙතන භයානක බුදුරජාණන් වහන්සේ දේශනා කරන සයයථාපි භික්ඛවේ අපමත්තං කෝපි ගුද්ධෝ දුක්ඛං දෝ හෝති ඒව මේවකෝ අහං භික්ඛවේ භවං නවන්නේමි. මහන්නේ මම ස්වල්ප මාත්‍රුණත් අසුචිය දුගඳයි ඒක මම වර්ණනා කරන්නේ නෑ. මහන්නේ වගේ ස්වල්ප මාත්‍රු භවය මම වර්ණනා කරන්නේ නෑ කියලා බුදුරජාණන් වහන්සේ නම දේශනා කරනවා. එතකොට මෙහෙම භාග්‍යතුන් වහන්සේ මෙහෙම දේශනා කරනකොට මම දැක්ක පහුගිය දවසක එක මහාචාර්ය හාමුදුරු කෙනෙක් ජාතික මාධ්‍යයකට ඇවිල්ලා කියනවා අපි මෙහෙම භවයේ යම් සසරේ යම් මේකෙ ඉපදුණා කියලා එහෙම ප්‍රශ්නයක් නැහැ කියලා එක වැඩසටහනකට ඇවිල්ලා කියනවා. ඉතින් ඇත්තටම බුදු බණද මාර බණද කියලා හිතුණා. ඒ දේ අහුවාම වික්ෂුන් වහන්සේ නමක්ම වෙලා ඒ වගේ කතාවක් දේශනා කරනකොට සසර කියන්නේ පින්තුණි අපිට ඉන්න හොඳ තැනක් නෙමෙයි. ඒක කුසල් කරන්න පුළුවන්. අපි ඒකේ ඉන්නකොට කාටද කියන්න පුළුවන් අප වෙලා මේක විතරයි ඕගොල්ලන්ට ඉදිරිපත් වෙන්නේ ඊළඟ මොහොතේ සුගතියට යන්න කියලා කාටවත් කියන්න බෑ. ඒ නිසා මේ වලට කියන්නේ අනියතයි, නියතියක් නැහැ. ඕගොල්ලෝ හෙට වෙනකොට ඕන තැනක වෙන තැනක ප්‍රතිසන්දි පිණිස ඉන්න පුළුවන්කම තියෙනවා. අද ඉන්න තත්වයකට කිසිම බලපෑමක් නැහැ. සක්‍රිය බලනකොට එක සැරයක් Tamange පිරිවරෙන් 500ක් නැහැ. බලනකොට 500ම පායි. තමන්ගේ අවශ්‍ය බලනකොට තව ටිකයි. කොහෙද යන්න කියලා බලනකොට තමනුත් අපායයි. බොහොම කලබල වෙලා බුදුරජාණන් වහන්සේ ළඟට එනවා. ඇවිල්ලා ඒ බණ අහන ඒ වෙලාවේ සිද්ධ කරගත්ත කුසලයේ විපාක දීමක් විදිහට නැවත එතනම චුත වෙලා එතනම උපදිනවා. ඒ වෙලාවේ සිද්ධ කරගත්ත කුසලයේ විපාක හැටියට. හැබැයි මේක ඒ විදිහට සිද්ධ නොකර හිටියනම් එයත් අපායයි. ඉතින් එයාටත් එහෙමනම් සක්‍රයටත් මනුස්ස ලෝකෙ ඉන්න අපි ගැන කවර කතාවක්ද? එහින්ද පින්නතුනේ අපි ඉන්න තැන අනියතයි. අනියත තැනක ජීවත් වෙන අපි මේ වගේ කුසලයකින් විතරක් කවදාවත් සීමා වීම නම් නොවිය යුතු දෙයක්. ඊට වඩා අපි එහාට යන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ නමක් අපිට ධර්ම දේශනා කළේ සඳහා. ඉතින් මට හුණා විපස්සනා කමිටුවක් කියනවා. ඉතින් ඒක තමයි අපිට තියෙන මාර්ගය. මේ දර්ශනාව අපේ ජීවිතය අපි පුරුදු කරන්න ඕන දෙයක්. මොකද දැකීම තමයි මිනිස්සු වරදවා ගන්න දේ. දැකීම තමයි වැරදිවට ගන්නෙ. එතකොට දැකීම හරියට තිබුණා මෙත් තිබුණා නම් මිනිස්සු මේකෙන් මිදෙනවා කියන එක නිකම්ම සිද්ධ වෙන දෙයක්. ඉතින් විපස්සනා කියලා කියන්නේ පිරිසිදු දැකීමක් ඇති කරගන්න මඟ. ඒක තමයි ජීවිතේ ප්‍රගුණ කරන්නට ඕනේ. සංයුත්තනිකායේ තියෙන බොහොම ලස්සන සූත්‍රයක් මේකට කියනවා ගද්දුල බද්ධ. ගද්දුල කියන්නේ බල්ලට, බද්ධ කියන්නේ බඳිනාලත කියන එකට බැඳපු බල්ලා. සූත්‍රේ නම. එතකොට මේ ගද්දුල බද්ද සූත්‍ර දෙකක්, ද්විතීය ගද්දුල බද්ද සූත්‍රය සහ පටම ගද්දුල බද්ද සූත්‍රය කියලා දකින්න පුළුවන්. ගද්දුල බද්ද සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කිසි විදිහකින් කෙනෙක් ජීවත් වෙනවා නම් ධර්මයේ පිළිබඳව අවබෝධයක් නැති කෙනෙක් එයා මේ පංච උපාදානස්කන්ධයේ මතම ජීවත් වෙනවා. හරියට කොයි වගේද? බල්ලෙක් කණුවක ගැට ගහලා තිබ්බොත් කනුව ළඟ ගැට ගහලා තියෙන මේ බල්ලට යන්න පුළුවන් දුර කොච්චරද? අර ලණුවේ දුර ප්‍රමාණය විතරයි. එයා ඒ කනුව වටේටම තමයි දුවන්නේ. කනුව වටේටම තමයි හිටගෙන ඉන්නේ. කනුව වටේම තමයි නිදාගන්නේ. එතනින් එළියට හිතන්න දෙයක් ඇත්තේ නැහැ. මහන්නේ
කණුවේ බැඳලා තියෙන බල්ලා කණුව වටේම ජීවත් වෙනවා, කණුව වටේම ඉන්නවා, කණුව වටේම නිදා ගන්නවා වගේ මේ ලෝක සත්වයෝ මේ පංචපාදානස්කන්ධය මතම ජීවත් වෙනවා, පංචපාදානස්කන්ධය මතම ඉඳ ගන්නවා, පංචපාදානස්කන්ධය මතම නිදා ගන්නවා. මේකෙන් තොරව ජීවත් වෙන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒකට පංචපාදානස්කන්ධය තමයි ලෝකේ බවට පත් වෙන්නේ. පංචපාදානස්කන්ධ ලෝකයක් ඇසුරු කරගෙන ජීවත් වෙන මිනිස්සුන්ට බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේදී දේශනා කරනවා. මහන්නේ ඒ නිසා මේ සිත පිළිබඳව ඉතාම හොඳ අවධානයෙන් පසු වෙන්න. සිත පිළිබඳව ඉතාම හොඳ අවධානයෙන් පසු වෙන්න. මොකද පංචපාදානස්කන්ධයක් ඇසුරු කරනකොට මේකේ කුසල නිස්කෘත දේ, අකුසල නිස්කෘත දේ මේ හැමදේම ඇසුරු කරන්න පුරුදු වෙනවා. ඒකට කියනවා සංකිලේශී ධර්මයන් ඇසුරු කරනවා. හිත ගොඩක් වෙලාවට කෙලසෙන්න පුළුවන්, නැති වෙන්න පුළුවන් දේවල් ඇසුරු කරනවා. ඒක තමයි සිතේ ස්වභාවය. ඔගලෝගලෝගේ හිත පැත්තට නැඹුරු වෙලා මොහොතක් කල්පනා කරලා බැලුවොත් ඔගලොන්ට මතක් වෙන්න තියෙන්නේ වැඩිපුර ඔගලෝ දවසේ ඇති කරගන්න සිතුවිලි කුසල්ද අකුසල්ද? වැඩිපුර ඇති කරගන්නේ අකුසල්. ඒ නිසා තමයි සංකිලේශී බව තමයි මිනිසුන්ගේ ජීවිතේ වැඩිම පැත්ත කියලා දේශනා කළේ. හැබැයි කාට හරි පිරිසුදු වෙන්න ඕනේ නම් ඒ පිරිසුදු කරගන්න පුළුවන්කම තියෙන්නේ මොකක් පිරිසුදු කර ගැනීම තුළද? සිත පිරිසුදු කර ගැනීම තුළ. හැබැයි සිත පිරිසුදු කරගන්න යනකොට හිත අරමුණු වල ගොඩක් විසිරිලා තියෙන්නේ. ස්වභාවයෙන්ම හිත විසිරිලා තියෙන අරමුණු වල. බුදුරජාණන් වහන්සේ අහනවා භික්ෂුන්හන්සේලාගේ මහණ්‍ය ඔබලා චරණ චිත්‍ර දැක්කද? චරණ චිත්‍ර කියලා කියන්නේ ඒ කාලේ චිත්‍ර අඳින අය ඉඳලා තියෙනවා. ඔය තාප්පවල ලස්සන ලස්සන චිත්‍ර ඇඳලා තිබ්බ වගේ පහුගිය දවස්වල. ඉතින් ඒ කාලේ ලස්සන චිත්‍ර ඇඳපු පළක ටිකක් අරගෙන ඒක බ්‍රාහ්මණ පාසන්න කියලා පිරිසක් මේගොල්ලෝ මොකද කරන්නේ? තනින් තැනට මේ චිත්‍ර අරගෙන යනවා. ප්‍රදර්ශනයක් විදිහට අරගෙන යනවා. ඒකෙදි තියනවා ඒගොල්ලොන්ගේ දැක්ම අනුව මේ විදිහේ දේවල් කරොත් මේ විදිහේ විපාක ලැබෙනවා. ওই විදිහේ ඇඳපු චිත්‍ර ටිකක් තමයි අරගෙන යන්නේ. ඉතින් මේ තනින් තැනට අරගෙන යන නිසා මේකට කියනවා චරණ චිත්‍ර කියලා. එතකොට මේ චරණ චිත්‍ර බොහොම ලස්සනයි. ඒක හරි විසිතුරුයි. ඒ සමාජෙ බොහොම ප්‍රසිද්ධයි. අද එක එක සම්දර්ශන තියෙන රූකඩ එක එක දේවල් සම්දර්ශන තියෙනවානේ. මේ සම්දර්ශන පවත්තනයි මොකද කරන්නේ? අද මෙතන තියෙනවා, හෙට තවත් තැනක තියෙනවා. ඒ අර චිත්‍රත් එදා සමාජෙ බොහොම ප්‍රසිද්ධයි මේ කතාව. බුදුරජාණන් වහන්සේ අහනවා මහණෙනි එක දැක්කද? ඔව්. එතකොට දේශනා කරනවා මහණෙනි ඒ චිත්‍රෙන්දෙත් විසිතුරු හිතින්. ඒ චිත්‍ර නිර්මාණය කළේ මොකෙන්ද? විසිතුරු හිතින්. එහෙනම් ඒ චිත්‍රවලටත් වැඩිය විසිතුරු දේ තමයි මොකද්ද? තමන්ගේ සිත. ඒ වගේම මහන්නේ මම මේ සත්ව ලෝකෙ මේ ත්‍රිසංගත සත්තු තරම් විසිතුරු වෙන කොටසක් දකින්නේ නැහැ. දැන් බලන්නකො මිනිස්සු ගත්තාම එකම ස්වරූපයක් නෙනේ. පාට හැඩතල වෙනස් වෙන්න පුළුවන්. හැබැයි මෝන අත්පය ඇඟ මේ ඔක්කොම එක එක ස්වරූපයක් නේ තියෙන්නේ. හැබැයි ත්‍රිසංගත සත්වයෝ කියලා සත්තු විශේෂය ගත්තාම දැන් මනුස්ස විශේෂය එක විදිහක් තියෙනවා. දේව විශේෂය ගත්තාම දිව්‍ය ලෝක හයේම දෙවියෝ එක මට්ටමක එක විදිහක් තියෙනවා. හැබැයි ත්‍රිසංගත සත්තු ගත්තහම එක්කෙනාට එක්කෙනා වෙනස් වෙනවානේ. කොච්චර සත්ව වර්ග ඉන්නවද එක්කෙනාට එක්කෙනා වෙනස් වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහන්නේ එච්චර විසිතුරු බවක් ඇති කරන්නේ මොකද්ද? ඒත් සිත. එහෙනම් සිතේ විසිතුරු බව කොච්චරද? අන්න ඒ නිසා මේ සිතේ විසිතුරු බව කියලා කියන එකම තීරණය කරගන්න සිතේ තියෙන විසිරුණු ස්වභාවය අවබෝධ කරගන්න නම් මොකද එච්චර වෙනස් බවක් ගෙනත් දෙන්න පුළුවන්කම තියෙන්නේ එච්චර කෙනකෙනාගේ සිත විසිරිලා තියෙන නිසා. එහෙනම් විසිරුණු හිතක් අපි කොහොමද එකතු කරගන්නේ? විසිරුණු හිතක් අපි කොහොමද එක තැනකට අපි අරගන්නේ? ඒක තමයි වැදගත්ම දේ බවට පත් වෙන්නේ. හිතක් එක තැනකට අරගන්න යනකොට අපිට ක්‍රම දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි සමථය, දෙවෙනි එක තමයි විපස්සනාව. සමථය තුළිනුත් අපිට පුළුවන් හිත එක තැනකට ගන්න, විපස්සනාව තුළිනුත් අපිට පුළුවන් හිත එක තැනකට ගන්න. හැබැයි මේක ක්‍රම දෙකක්. සමථය තුළින් ගැනීම සහ විපස්සනාව තුළින් සිත එක තැනකටපත් කර ගැනීම කියලා කියන්නේ ක්‍රම දෙකක්. සමථය තුළින් ගන්නවා කියලා කියන්නේ අපි හරියට හුලම් පුරවපු බැලුම් බෝලයක් වතුර යට ඔබාගෙන ඉන්නවා වගේ. අපේ උත්සාහය තියෙනකන් ඒක යට තියාගෙන ඉන්න පුළුවන්කම තියෙනවා. උත්සාහය නැති වුණොත් ඒක අපහසුමත් වෙනවා. ඒක තමයි සමතේ තියෙන ස්වභාවය. එතකොට අද සමාජය තුළ අපි දකින විවිධ වශයෙන් භාවනා කරනවා. මම හිතනවා මේ හැමෝමත් භාවනා කරනවා. අපිට ජීවිතේ අපි භාවනා කරන්නේ ඇයි? අපි ධර්ම අවබෝධයක් සිද්ධ කරගන්නට. එතකොට ධර්ම අවබෝධය සිද්ධ කරගන්නට සිදු කරන භාවනාව
සකස් කරගන්නට ඕනේ අපි හිතට හරියටම ප්‍රශ්නට උත්තරේ දෙන්න පුළුවන් වෙන විදිහට. මේ විසිතුරු හිත එක තැනකට ගන්න පුළුවන් හරිම ක්‍රමයට ඕනේ අපි උත්තරේ දෙන්න. අපි ඒකට වැරදි ක්‍රමයක් නම් අනුගමනය කරන්න අපිට මේක සාර්ථක කරගන්න පුළුවන් කමක් නැත්තේ නෑ. එතකොට මේකෙදි මම අද දවසේදී දකින විශේෂ වරදක් තියෙනවා. මුළු ගොඩක් වෙලාවට බොහෝ භාවනා කිරීම තුළ මම දකිනවා මේ වරද. ඒකට එක පැත්තකින් හේතුව තමයි භාවනාව පිළිබඳව පැහැදිලි කරලා දෙනකොටත් මේ වරද සිද්ධ වෙනවා. භාවනා කරනකොටත් ඒක සිද්ධ වෙනවා. අර මේකත් ඉල්ලුමට සහ සැප ඉල්ලුමට සරලන සැපයුම වගේ මිනිස්සුන්ට ඕනේ දෙයක් කරන්න එතකොට කරන්න ඕනේ දේ කියලා දෙනවා. ඒ දේත් කරගෙන යනවා. හැබැයි ප්‍රතිඵලය පිළිබඳව දැක්මක් එතනදී ඇත්තේ නෑ. මේකෙන් ලබන්න පුළුවන් ද බෑද කියන එක පිළිබඳව. ඒ වරද තමයි දැන් පැවිද්දෙක් හෝ අනගාරික ජීවිතයක් ගත කරන ක්‍රම කෙනෙක් යන්න ඕනේ ප්‍රතිපදාව ඒ ක්‍රමවේදය වෙනස්. ඒ වගේම ගෘහ ජීවිතයක ඉන්න ගෙදරක ඉන්න කෙනෙක් යන්න ඕනේ ප්‍රතිපදාව වෙනස්. මේ දෙක එකක් නෙමෙයි, මේ දෙක දෙකක්. දැන් සමත භාවනාවක් අපි දියුණු කරගෙන යනකොට ඒකෙන් ලබන්න පුළුවන් පළවෙනි ප්‍රතිඵලය මොකද්ද? පළවෙනි ස්ථානය අපිට පිහිටා සිටින්න පුළුවන් පළවෙනි තැන තමයි ප්‍රථම ධානය කියලා කියන්නේ. ප්‍රථම ධානය කියලා කියන්නේ විවිච්ඡේව කාමේහි විවිච්ඡේව අකුසලේහි සවිතක්කං සවිචාරං විවේකජං පීති සුඛං පඨම ඥානං උපසම්පජ්ජේ පියදති. මේ තමයි පළවෙනි ධානය. එතකොට මේක උපදින්නේ මොකෙන්ද? විවේකජං පීති සුඛං. විවේකයෙන් තමයි උපදින්නේ. එතකොට විවේකේ නැති වුණොත් මොකද වෙන්නේ? ප්‍රථම ධානය උපදින්න විදිහක් ඇත්තේ නැහැ. විවේකය කියන්නේ කාය විවේකයේ තියෙන්නට ඕනේ. කාය විවේකයේ තියෙන්නට ඕනේ. ඕගොල්ලොන්ට දැන් මේක ඉවර වෙලා ගිහිල්ලා කරන්න ගෙදර වැඩ ගොඩක් තියෙනකොට හෙට වෙනකොට ඔයගොල්ලෝන්ගේ රැකියාවේ හෝ ඔයගොල්ලෝ කරන ව්‍යාපාරේ හෝ යම් කිසි දෙයක ඔයගොල්ලන්ට වැඩ කටයුතු ගොඩක් බලන්න තියෙනකොට ඔයගොල්ලන්ට දරුවෝන්ගේ ප්‍රශ්න නැද්ද? අයියෝන්ගේ ප්‍රශ්න තව ගොඩක් විසඳන්න දේවල් තියෙනකොට ඔයගොල්ලෝ හිතනවාද කාය විවේකය ලැබෙයි කියලා? නෑ, එතන කාය විවේකය ලැබෙන්නේ නෑ. එහෙනම් මේ ඔය යන ක්‍රමවේදය තුළ ඒ පළවෙනි ඵලය ලබා දෙන්න පුළුවන්, පළවෙනි තැන ලබා දෙන්න පුළුවන් ප්‍රධානම හේතුව ඔයගොල්ලන්ට ඒකත් එක්ක අහිමි වෙලා තියෙනවා. ඒ වගේම විවිච්ඡේව කාමේහි විවිච්ඡේව අකුසලේ. කාමයන්ගෙන් වෙන්ව අකුසලයන්ගෙන් වෙන්ව. ගෘහ ජීවිතයක් ගත කරනකොට එතන කාමයේ සහ අකුසලයේ කියන එක නිතරම යෙදিলা තියෙන දෙයක්. ඒක විනිර්මුක්තව යනවා කියන දේ කාමභෝගී මට්ටමක යන්න බෑ. එමනම් ඒක අනගාරික මට්ටමකට යන්න ඕනේ. හැබැයි කාමභෝගී මට්ටමක ඉන්නකොට ඔගොල්ලෝ දරුවන්ට ආදරේ දරුවන්ට බැඳෙනවා. වස්තු වලට ආදරේ වස්තුන් වලට බැඳෙනවා. එතකොට ඔයගොල්ලෝ තමන්ගේ රූපෙට කැමති තමන්ගේ රූපෙට බැඳෙනවා. මේක ලස්සන කරන්න ඕනේ, මේ විදිහට ඉන්න ඕනේ, ඒකට බැඳෙනවා. හැම පැත්තෙම හිත සතුට කරන්න අපිට රූපේ පැත්තෙන් හිතේ සතුට අපි ඇති කරගන්නවා. ඒකට කියනවා කාමය කියලා. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ පැත්තේ හිතේ සතුට බලාපොරොත්තු වෙනකොට ඒකට කියනවා කාමයේ අසුරු කරන මනසක්. එතකොට ප්‍රථම ධ්‍යාන මට්ටම කියලා කියන්නේ ওই කාමයේ අසුරු කරන මනසක් නෙමෙයි. එතකොට ඔයගොල්ලෝගේ පැවැත්මත් එක්ක ඕක කරන්න පුළුවන් කමක් ඇත්තේ නෑ. අන්න ඒ නිසා කෙනෙක් හිතාගෙන ඉන්නවා නම් භාවනාවක් එක දිගට ඔහොම කරගෙන ගිහිල්ලා ඔහොම කරගෙන යන්න පුළුවන් එක දිගටම කියලා ඒක කරන්න පුළුවන් කමක් ඇත්තේ නෑ. එතකොට මේ භාවනා කරන්න ගත්තාම අදත් මෛත්‍රී භාවනාව කරනවා නම් අදත් මෛත්‍රී කරනවා, හෙටත් මෛත්‍රී කරනවා, අනිද්දාත් මෛත්‍රී කරනවා, හැමදාම එකම තැන ඉඳලා පටන් අරගෙන යන්න පුළුවන්. අද හිත එකඟ කරනවා එක තැනකට, ඊළඟ දවස් වෙනකොට ආපහු හිත එතන ඉඳලා ආපහු එකතු කරනවා. හැබැයි ආපහු ලෝකෙට වැටුනහම ප්‍රශ්නයක් ආපු ගමන්ම තරහ යන එක අඩු වෙලද නැහැ, ආයෙත් තරහ යනවා. හැබැයි මෛත්‍රී කරන වෙලාවට මෛත්‍රී කරලා නැද්ද? ඒකත් කරලා තියෙනවා. වැඩක් තියෙනවද? වැඩක් නැහැ. මේකට කියන්නේ හොදනවා, ආයෙත් මඩට දානවා, ආයෙත් මඩ ගෑවිලා කියලා ගන්නවා, ආයෙත් හොදනවා. මේක තමයි ජීවිතය. එතකොට ඔය ක්‍රමය සාර්ථක ක්‍රමයක් බවට පත් වෙන්නේ නැහැ. අන්න ඒ නිසා ඔයගොල්ලෝ හිත හදාගන්න යනකොට ඔය විසිතුරු හිත ඔයගොල්ලන්ට දමණය කරන්න ඕනේ නම් ඔක එක තැනකින් අල්ල ගන්න ඕනේ. එක තැනකින් අල්ල ගන්න ඕනේ. හරියට අඹ කිනිත්තක් ගහට සම්බන්ධ වෙලා තියෙන එක නැට්ටකින්නේ. පොල් කිනිත්තක් ඒ පොල් ගෙඩි වෙන වෙනම තිබුණාට ගහට සම්බන්ධ වෙලා තියෙන එක තැනකින්. එතනින් අල්ලලා උස්සල ගත්තොත් මොකද වෙන්නේ? අර ඔක්කොම ටික එකත් එක්ක එනවා. එක ගෙඩියකින් උස්සල ගන්න ගියොත් එහෙම ඒක කරන්න බෑ. අන්න ඒ වගේ දැන් හිත ඔගලන්ට භාවිත කරන්න පටන් ගන්නකොට අර ඔක්කොම ඇතුළත්ව එක තැනකින් ඒක කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා ඔගලෝ කල යුතු ක්‍රමයේ බවට පත් වෙන්නේ බැලුම් බෝලේ වතුර යට ඔබනෝ වගේ දෙයක් නෙමෙයි. ඔගලෝ කල යුතු දේ බවට පත් වෙන්නේ ඊට වඩා වෙනස් දෙයක්. ඒ නිසා ඔගලෝ පුරුදු කළ යුත්තේ සමාධි ඉන්ද්‍රිය නෙමෙයි,
ඔගොලු දියුණු කළ යුත්තේ ප්‍රඥා ඉන්ද්‍රිය. එකෙන් කියන්නේ සමාධි එපා කියලා නෙමේ, සමාධි භාවනා සමත භාවනා කරාට කමක් නැහැ. අර්ථය දැනගන්න ඔගොලු කරන්නේ අධික ලෙස වික්ෂිප්ත වන හිත එක තැනකට ගැනීම සඳහා පමණයි. වෙන දෙයක් සඳහා නෙමේ. හිතේ තරහක් නිතර නිතර තියනවා නම් ඒක නැති කරගන්න මෛත්‍රී කරන්න. හිතේ රාගේ නැවත නැවත උපදිනවා නම් ඒක නැති කරගන්න අසුභේ වඩන්න. ඒක වරදක් නැහැ. හැබැයි ඔයගොල්ලෝගේ මූලික කර්මස්ථානයේ ඒක කරගෙන ඒ ඔස්සේ යන ප්‍රතිඵල බලාපොරොත්තු වෙනවා නම් ඔයගොල්ලෝ එක්ක කැලේකට යන්න, එහෙම නැත්නම් භාවනාව වෙනස් කරන්න. ඒක තමයි අපි ප්‍රායෝගිකව මේකේ තියෙන වෙනස. මම දකින වරද ඔය කාරණා දෙක බෙදාගන්නේ නැතුව භාවනා පන්ති යනවා. ආපහු සමහරලාට අපි මුල ඉඳලා ඔක්කොම හැමදාම එකම තැන ජීවත් වෙනවා. එහෙනම් ඔයගොල්ලෝ දිනු කරන්න පටන් ගන්න ඕනේ මොකකින්ද? විපස්සනාව තුළ, එහෙම නැතිනම් ප්‍රඥාව මුල් වෙන තැන ඉඳලා පටන් ගන්නට ඕනේ. ඒක හරියට අර අඹ කිනිත්තක් පොල් කිනිත්තක් එක තැනකින් අල්ල ගන්නවා වගේ. කොතනින්ද අල්ලගන්නේ? බුදුරජාණන් වහන්සේ මේ ဒုတိය ගද්දල බද්ද සූත්‍රයේදී දේශනා කරනවා. රූපය තුලම තමයි අපි වාසය කරන්නේ. වේදනාව තුලම, සංඥාව තුලම, සංස්කාරය තුලම, ඒ තුලම තමයි වාසය කරන්නේ. ඔගොල්ලොන්ගේ හිත තියෙන්නේ මොකක් තුලද? රූපය තුලම. රූපයෙන් එළියට යන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. එහෙනම් මේක අපි අරගෙන යන්න ඕනේ රූපෙන් එළියට. ඒ නිසා ඔගොල්ලොන්ගේ සම්මර්ෂණයක් තියෙන්න ඕනේ. මොකක් ගැනද? රූපය ගැන සම්මර්ෂණයක් තියෙන්න ඕනේ. අපි චරණ චිත්‍රයක් කියලා චිත්‍රයක් කතා කළා. මම මේකට තව දෙයක් එකතු කරන්නම්. ඔගොල්ලෝ කාටුන් දැකලා ඇත්තිනේ. පරණ කාටුන් දැන් අද නම් ටිකක් තාක්ෂණයේ දියුණු වෙනස් තාක්ෂණයේ හදන විදිහ. හැබැයි පරණ කාටුන් අර එක විදිහට ඇඳලා ඒකම රූප ටික එහෙට මෙහෙට දුවන විදිහට ඒ ටික වේගින් යනකොට අපිට පේනවා ඒ කාටුන් වල තියෙන චරිතය දුවනවා වගේනේ. එකම විදිහට අඩිය පොඩ පොඩ ඉස්සරහට තියලා ඒ ටික වේගින් යනකොට අපිට පේනවා ඒ චරිතය දුවනවා කියලා. එතකොට ඒ වගේ අපිට මේ හිතට ගෙනල්ලා දීලා තියෙනවා හැම වෙලාවකදීම එකම කෙනෙක් ඉදිරියට යනවා කියලා. එකම කෙනෙක් ඉදිරියට යනවා කියලා. ඇත්තටම මේ චරිතය ඇතුලේ කොයි වෙලාවකවත් ඉදිරියට යන එකම චිත්‍රයක්වත් තිබ්බද? එකම චිත්‍රයක්වත් තිබ්බේ නැහැ. ඉදිරියට යන දේ කරන එකම චිත්‍රයක්වත් තිබ්බේ නැහැ. ඒ වගේ පියවරවල් කීපයක් විතරයි තිබුණේ. එහෙනම් කොහොමද ඉදිරියට යන බව අපිට පේන්නේ? පින්නතුනේ S2ට කවදාවත් ඔයගොල්ලන්ට ඉදිරියට යන බව පේන්නේ නැහැ. S2ට කවදාවත් ඉදිරියට යන බව පේන්නේ නැහැ. මම මෙහෙම කිව්වොත් ඔයගොල්ලෝ පාරේ ඉන්නකොට වාහන යනවා පේනවනේ. ඔයගොල්ලෝ හැමදාම ඇත්තටම S2ට යන වාහනයක් දකින්නවද? කවදාවත් S2ට යන වාහනයක් දකින්න බෑ. S2ට දකින්න පුළුවන් මොකද්ද? එක මොහොතක එක තැනක තියෙන දේ විතරයි. එකම වස්තුව තැන් දෙකක එකපාර තියෙන්නත් ඒ තැන් දෙකම එකපාර ගෝචර කරගන්නත් බෑනේ නේද? එක වෙලාවක එක තැනක රූපයකට පේනවා, ඒ ගැන හිතලා දැනගන්නවා. ඊට පස්සේ තව තැනක පේනවා, ඒක හිතලා ඒක දැනගන්නවා. තවත් තැනක පේනවා, ඒක හිතලා ඒක දැනගන්නවා. ටිකක් වෙලා යනකොට ඔයගොල්ලෝ මොකද පෙන්නලා තියෙන්නේ? මේක වේගින් ක්‍රියාත්මක වෙනකොට වාහනේ මෙතන තිබ්බ එක මෙතෙන්ට ගිහිල්ලා කියලා පේන එකත් එක්ක ඔයගොල්ලන්ට පේනවා වාහනේ යනවා කියලා. ඇත්තටම වාහනේ යනවා දැක්කද නැත්නම් එක තැනක තියෙන වාහනේ හැම වෙලාවකදීම දැක්කද? ඔයගොල්ලෝ දැක්කේ එක තැනක තියෙන වාහනේ විතරයි හැම වෙලාවකදීම ඇස් දෙකට දැක්කේ. ඒක තමයි රූපේ ඇත්ත කතාව. රූපේ ඇත්ත කතාව ඒක තමයි. ඔගොල්ලෝ එක මොහොතකට දකින්නේ එක රූපයක් විතරයි. ඔගොල්ලන්ට පුළුවන් කමක් නැහැ කලින් ඉඳලා දන්න කෙනාව දකින්න. ඔගොල්ලෝ රූපෙට දකින්නේ දකින මාත්‍රය විතරයි. ඔගොල්ලෝ අද ගෙදරට ගිහිල්ලා ඔගොල්ලෝ ගෙදර ඉන්න කෙනා හෝ ගෙදර හෝ දකිනවා නම් ඔගොල්ලන්ට කොයි වෙලාවකවත් බෑ කලින් තිබුණ දේ දකින්න. බණිවරුණාම හැමෝම ගෙවල් වලට යනවානේ. එතකොට ගෙවල් වලට යනකොට ඔගොල්ලෝ හිතනවද ඔගොල්ලෝ තිබුණ ගෙදර දකී කියලා? කවදාවත් තිබුණ ගෙදර දකින්න බෑ. අලුතෙන්ම රූපයක් ඇහැට පේනවා. පේනකොට ඔගොල්ලෝ මොකක් ගැනද දැනගන්නේ? තමන්ගේ හිතේ තිබුණ දේ තමයි මේ ගෙදර තමයි තියෙන්නේ කියලා දැනගන්නවා. එතකොට කලින් ඉඳලා තිබුණ ගෙදර කියන එක ඔගොල්ලොන්ගේ හිතේ හදාගන්න සංකල්පයක් මිසක යථාර්ථය නෙමෙයිනේ. කාටවත් පේන්නේ නැහැනේ කලින් ඉඳලා තිබුණ ගෙදරක් කියන එකන්නේ. ඒක තමන්ගේ හිතේ උපද්ද ගන්න සංකල්පයක්. එතකොට මේ කලින් ඉඳලා තිබුණ මගේ ගෙදරයි කියන එක ඔය රූපය තුළ තියෙන සංකල්පයක්. මිනිස්සු හැමදාම විඳින්නේ ඔන්න ඔය සංකල්පෙ. අපි කොච්චර කිව්වත් ඔගොල්ලෝ ගෙදර විඳිනවා කියලා ඔගොල්ලෝ විඳින්නේ මොකද්ද? සංකල්පේ විතරයිනේ. ඒක කවදාවත් විඳින්නේ නැහැ. මං කියන්නේ ගෙදරක් තියෙන එකෙන් ලැබෙන සතුට ලැබෙන්නේ කොහෙටද? ඔගොල්ලෝ හිටගෙන හිටියොත් කකුල් දෙක විතරයි ඔයගොල්ලන්ට ස්පර්ශ වෙන්නේ. ගෙදරකම සැපය ලැබෙනවා දෙකෙන් නැහැ. දකින්නකොට ඒ රූප නිමිත්ත විතරයි. එකෙන් එහාට දෙයක් එතන ඇත්තේ
නැ ගෙදරක සැප ලැබෙන්නේ ඔයගොල්ලෝ සැපේ විඳින්නේ මොකෙන්ද? මේ ඔක්කොම මගේ කියලා හිතන එකත් එක්ක ලැබෙන සතුට විඳින්නේ නේ. එහෙම නැත්නම් වෙන සංකල්පනාවකින් එන දෙයක් මිසක බාහිර තියෙන දේ විඳින්න බෑ. එකපාර ගේ විඳින්න ගියොත් ගේ කඩන් වැටලා මැරෙන්න වෙනවා. ඔක ස්පර්ශනොත් එහෙම. එහෙම නෙමෙයි විඳින්නේ ගෙදරක සැපේ කියලා විඳින්නේ මොකද්ද? විඳින්නේ මේ ඔක්කොම මගේ කියලා හිතන තමන්ගේම මනසේ අත්දැකීම තමයි තමන් එතන සතුටටපත් කරන තැන බවටපත් වෙන්නේ. පින්නතුනේ අපි ඉන්නේ කොච්චර ප්‍රාථමික මට්ටමකද? අපි හැම වෙලාවකදීම අර රූප නිමිත්ත පිළිබඳවම ඇලෙනවා, රූප නිමිත්ත පිළිබඳවම දකිනවා. මොකකින්ද? අර හිතේ ගොඩාක් පුරවගෙන තියෙන ඔක්කොම ටික එකතු කළා. මේක හරියට වස සහිත කේක් එකකට හොඳට අයිසිං ගාලා බොහොම ලස්සනට හදලා තියෙනවා. බොහොම ලස්සනට අයිසිං කරලා හදලා තියෙනවා. අයිසිං කරලා තියෙන නිසා බොහොම ලස්සනට රසවත් පාටට පේනවා. අන්න ඒ වගේ තමයි රූපේ පරිහරණය කරන්නේ. ඔක ඔය අයිසිං ටික නැති වුණොත් ඔකේ විසවහිත බව ඔයගොල්ලන්ට නිකම්ම තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. මොකද අයිසිං ටික. අයිසිං ටික කියලා කිව්වේ ඔයගොල්ලෝගේ මනසේ උපද්දගෙන තියෙන මනසේ ඇති කරගත්ත දේවල්. ඔයගොල්ලන්ට කවදාවත් ඇහැට දකින්න පුළුවන් කමක් නැහැ පින්නතුනි. කවදාවත් අම්මව ඇහැට දකින්න බෑ. තාත්තව ඇහැට දකින්න බෑ. මේ කතා කරන්නේ සම්මුතිය නෙමෙයි, මේ කතා කරන්නේ යථාර්ථය, පරමාර්ථය. එහෙම නැතිනම් මේ කතා කරන්නේ විපස්සනා මානසිකාරයේ පවත්තන්න ඕනේ ක්‍රමය ගැන. එතකොට ලෝකේ අම්මත් ජීවත් වෙනවා කියන මනෝභාවය තුළ ඉන්න කෙනෙකුට මව මැරෙන දුක නැති කරනවා කියන එක කවදාවත් වෙන්නේ නැහැ. ඔගොල්ලෝ නැති කරන්න ඕනේ දෙයක් තියෙනවා. මොකද්ද? මෙහි තියෙන සංකල්පනාව බාහිරට දාලා අම්මා කියලා රූපයක් පෙන්වන්න මෝඩකම නැති කරන්න වෙනවා. ඒක නැති කළොත් තමයි ඔයගොල්ලන්ට දුක නැති කරන්න පුළුවන්කම තියෙන්නේ. නැත්නම් එළියේ රූපයෙන් අම්මා පේනකම් ඔයගොල්ලන්ට අම්මා නැති වෙනකොට එන දුක නැති වෙනවා කියන එක නතර කරන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඔයගොල්ලෝ ඇත්තටම ආදරය කරන්නේ අම්මටද? එහෙම නැතිනම් ඔයගොල්ලෝ ඇත්තටම ආදරය කරන්නේ මේ මගේ අම්මා කියලා ඔයගොල්ලොන්ගේ හිතෙන් ගෙනල්ලා දෙන සංකල්පනාවටද? ඔගොල්ලෝ ආදරය කරන්නේ මේ තමන්ගෙම හිතින් ගෙනල්ලා දෙන සංකල්පනාවට මිසක ඔගොල්ලෝ ආදරය කරන්නේ එළියේ තියෙන රූපෙට නෙමෙයි. ඇයි එහෙම කියන්නේ? එහෙම කියන්න හේතුව තමයි ඒ රූපය කවදාවත් අම්ම නොවුණු නිසා. කනබන ආහාර ප්‍රත්‍යයෙන් ඉපදුණු ඒ රූපය අම්ම වුණාද කොයි වෙලාවකවත්? අම්ම වෙච්ච කොයිම කොටසක්වත් තිබුණේ නැහැ. අම්ම වෙච්ච කොටසක් ඒ රූපේ තියෙනවා නම් ලෝකේ උක දකින හැමෝටම කම්ම වෙන්න ඕනේ. හැබැයි කනබන ආහාරවල අම්ම කෙනෙක් හදනවා කියලා ආහාර වෙනම තිබ්බේ නැහැ නේ. එහෙම තිබුණේ නැහැ. කනබන ආහාර ප්‍රත්‍යයෙන් හැදුනේ අනාත්ම ධර්මයක්මයි. ඒක අම්ම උනේ නැහැ. එහෙනම් ඇහැට පේන රූපේ ධම්ම ඇහැට පේන්නේ ඒ වෙලාවට ඇහැට එන වර්ණ සතහන් මාත්‍රයක් විතරයි. ඒ වර්ණ සතහන් මාත්‍රේ කොයි වෙලාවකවත් අම්ම නෙමෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ රූපය අනිත්‍යයි කියලා දකින්න. රූපේ සාරවත් බවක් නැහැ. පෙන පින්ඩූපම සූත්‍රයේ සංයුත්ත නිකායේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රූපේ මොකක් වගේද? පෙන පිඩක් වගේ කියලා. පෙන පිඩක හරයක් තියෙනවනේ. ඒක ඇතුළේ ඇති දෙයක් නැහැ. පෙන කැටියක අතට අහුවෙන්න දෙයක් තියෙනවද? අහුවෙන්න දෙයක් නැහැ. පෙන පිඩක් විතරයි. රූපේ කියන්නේ පෙන තුනේ පෙන පිඩක් විතරයි. ඒකේ අහුවෙන්න දෙයක් නැහැ. එහෙනම් මේ අල්ලගෙන ඉන්නේ මොකද්ද? අල්ලගෙන ඉන්නේ වැරදි දෙයක්. මොකක්ද අල්ලගෙන ඉන්නේ? තමන් තමන්ගේ හිතම අල්ලගෙන තියෙනවා. මේකෙන් කියන්නේ වරදවා ගන්න එපා. මේකෙන් කියන්නේ බාහිර මුකුත්ම නැහැ කියලා නෙමෙයි. මේකෙන් කියන්නේ බාහිර මුකුත්ම නැහැ ඔක්කොම හිතේ කියන එක නෙමෙයි. බාහිර රූපයක් තියෙනකොට තමන්ගේ හිත පැත්තෙන් තමන් අම්මා කියන දේ විඳිනවා. බාහිර අනාත්ම රූපයක් තියෙනවා. අනාත්ම රූපයක් තියෙන තැනක තමන් තමන්ගේ හිත පැත්තෙන් අම්මා කියන දේ විඳිනවා. එතකොට විඳින අම්මා කියන එක ආපහු අපි දානවා කොහෙටද? බාහිර රූපයටම මනසින්. වරද තියෙන්නේ පින්නතුනේ රූපේවත් අම්මා කියලා දැනගන්න එකේවත් නෙමෙයි. මොකේද වරද තියෙන්නේ? වරද තියෙන එකම තැන තමයි තමන්ගේ හිත පැත්තේ උපද්ද ගන්න සංකල්පනාවම රූපයයි කියලා හිතන මෝඩකම. එතකොට අපි දුරු කරන්න ඕනේ අන්නේ මෝඩකම මිසක අම්මා කියලා දැනගන්න එක නෙමෙයි. එහෙම වුණොත් ඩිමෙන්ෂියා හැදුණොත් නිවන් දකින්න පුළුවන් වෙනවා. නේ? දැනගන්න එක නැතිල යනකොට නිවෙන්න පුළුවන්. එහෙම නිවන් දකින්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. එහෙනම් අපිට නිවන් දකින්න ඕන නම් මොකද්ද වෙන්න ඕනේද? මෙහි මනසේ තියෙන අද්දකීම බාහිර රූපයට ප්‍රක්ෂේපණය කරන මෝඩකම නතර කරනවා.
එතකොට මෝඩකම නතර කරනකොට අපිට රූපේ දිහා බලනකොට රූපේ දිහා බලලා මේ පැත්තේ ඇති කරගන්න දේ එළියේ විද්‍යමාන වෙනවාමයි කියලා දකින මෝඩකම නැති වෙනකොට ඒක ඇසුරු කරනකම අයින් වෙලා යනවා. දැන් තියෙන ප්‍රශ්නේ මොකද්ද? අපි මනසේ තියෙන අත්දැකීමම මතකයම ඇසුරු කරනවා අපි සරලවම කිව්වොත්. එතකොට වෙනස් වෙන්නේ රූපය, රූපේ වෙනස් වෙන එක අපිට කවදාවත් පාලනය කරන්න පුළුවන් කමක් තියෙන දෙයක් නෙමෙයි. ඒක වෙනස් වෙනකොට මනසේ තියෙන අත්දැකීම ඒකට දාලා බලනකොට අපිට පේන්නේ මොකක් වෙනස් වෙනවා වගේද? දරුව වෙනස් වුණා. දැන් දරුව ලෙඩවීමේ දුක අපිට විඳින්න පුළුවන්කම තියෙනවා අර කලින් රැස් කරගෙන තිබුණු සංකල්පයට කොච්චර බැඳිලා තිබ්බද බැඳුණු මමනට දුක විඳින්න සිද්ධ වෙනවා. දැන් දරුව ලෙඩ වෙනකොට දුක නැතුව ඉන්න ඕනේ නම් ඕගොල්ලොන්ට දුක නැතුව ඉන්න පුළුවන්කම තියෙන්නේ මොකක් වෙනස් කර ගැනීම තුළද? රූපේ වෙනස් නොවී තියන්න පුළුවන්ද? එහෙම නැතිනම් වෙනස් වෙන රූපය අරඹයා ඒක දරුව කියලා හිතන මෝඩකමයින් කරගන්න පුළුවන්. වෙනස් වෙන රූපය අරඹයා මේක දරුව කියලා හිතන මෝඩකම ඔගලොන්ට යම් වෙලාවක අයින් කරගන්න පුළුවන් නම් ඒක තමයි කල යුතු දේ බවට පත් වෙන්නේ. එතකොට අපි මෙතන කරන වැරදි සහගත දේ තමයි අර හිතේ තියෙන අත්දැකීම බාහිරට දාලා බලන එක. ඒක හරියට දැන් ප්‍රොජෙක්ටර් එකකින් අපි යම් කිසි දෙයක් ප්‍රක්ෂේපණය කරනවා බාහිර තියෙන දෙයකටනේ, මතු පිටකට ප්‍රොජෙක්ටර් එකකින් අපි දෙයක් ප්‍රක්ෂේපණය කරනවා. එතකොට සිනමා ශාලාවක අපි දකිනවා තිරයක රූපයක්. එතකොට ඒ රූපේ පේන්නේ අර ප්‍රොජෙක්ටර් එකකින් ප්‍රක්ෂේපණයක් කරන නිසා. එතකොට දැන් කවුරුත් බලන් ඉන්නේ සුදු පාට රෙද්දක් දිහා නෙමෙයිද, තිරයක් දිහා නෙමෙයිද? කවුරුත් බලන් ඉන්නේ තිරයක් දිහා. හැබැයි විඳින්නේ තිරේද? නෑ. විඳින්නේ මොකද්ද? විඳින්නේ තමන්ගේ පැත්තෙන් ගෙනල්ලා දෙන ඒ චරිතවල ස්වභාවයේ කතාව තමයි ඔයගොල්ලෝ කවුරුත් විඳින්නේ. හැබැයි ඇත්තටම ඔයගොල්ලෝ බලන් හිටියේ තිරේ දිහා නෙමෙයිද? ඔගොල්ලෝ කවුරුත් බලන් හිටියේ තිරේ දිහා. එතකොට ඔගොල්ලෝ තිරේයි ආලෝකයයි කියන දෙක පිළිබඳව දන්නේ නැති වෙනකොට මොකද වෙලා තියෙන්නේ? ඔගොල්ලන්ට ඒ චිත්‍රපටිය කතාව ඇත්ත වෙලා ඔගොල්ලොන්ගේ ජීවිතේට ඒක සැපත් දුකක් ගේන්න පුළුවන් තැනකට පත් වෙලා තියෙනවා. හැබැයි ඔයගොල්ලෝ තිරේයි ආලෝකයයි ඇත්ත කතාව ගැන දන්නවා නම් ඔගොල්ලන්ට ඒ දුක ගේන්න පුළුවන් තැනක් ඇත්තේ නැහැ. මොකද ඔයගොල්ලෝ යථාර්ථය තේරුම් අරගෙන ඉන්න නිසා. ඒ නිසා මේ තිරේයි ආලෝකයේ සිද්ධ වෙන කාර්යභාරය දකින්න ඔයගොල්ලෝ දකින්නේ ඇහැට පේන රූපයක් විතරයි. රූපය කියන එක කොච්චර දුරට ඔයගොල්ලන්ගේ හිතේ ශක්තිමත් වෙන්න ඕනද කියනවා නම් ඒක කවදාවත් අම්මා තාත්තා ගෙවල් දොරවල් වෙන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඔයගොල්ලෝ විපස්සනාව වඩනකොට ප්‍රායෝගිකව හිත පුරුදු කරන්න තියෙන පළවෙනි දේ තමයි ඔයගොල්ලෝ වඩන්න අනිච්චානුපස්සනාව. අනිත්‍ය අනුව හිත පුරුදු කරන්න පටන් ගන්න. අනිත්‍ය අනුව හිත පුරුදු කරන්න පටන් ගත්තාම මේකෙන් කියන්නේ පටන් ගත්ත වෙලාව ඉඳලා නැති වෙනවා කිය බල බල යන එක නෙමෙයි. අනිත්‍ය වශයෙන් බලනකොට ඔයගොල්ලන්ට බලන්න සිද්ධ වෙන්නේ මොකක් ගැනද? රූපය, වේදනාව, සංඥාව, සංස්කාරය, විඥාණය ගැන තමයි අනිත්‍ය වශයෙන් දකින්න සිද්ධ වෙන්නේ. ඒකට හොඳට මතක තියාගන්න ඔයගොල්ලෝ අනිත්‍ය වශයෙන් දකින්න ඕන ගෙදරවත්, අම්මවත්, තාත්තවත්, දරුවවත් නෙමෙයි. අනිත්‍ය වශයෙන් දකින්න ඕනේ මොකද්ද? රූපය තමයි අනිත්‍ය වශයෙන් දකින්න ඕනේ. රූපය කියන්නේ මොකද්ද? රූපය කියලා කියන්නේ පින්නතුනේ ඇහැට පේනවා නම් ඒක වර්ණ රූපය, කනට ඇහෙනවා නම් ශබ්ද රූපය, නාසයට දැනෙනවා නම් ගන්ධ රූපය, දිවට දැනෙනවා නම් රස රූපය, කයට දැනෙනවා නම් පොට්ටබ්බ රූපය. ඔක තමයි රූපය. එතකොට ඕගොල්ලෝගේ අනිත්‍ය වශයෙන් දකින්න ඕන එක තැනක්. මං කියවනේ අඹ කිනිත් එක තැනකින් අහුවෙන්න ඕන කියලානේ. දැන් ඕගොල්ලෝ මෛත්‍රී කරනකොට තරහ ගන්නෙ නැතුව ඉන්නේ මොකක් ගැන හිතලාද? තරහ ගන්න නැතු ඉන්නේ තරහ ගන්න හොඳ නැහැ කියලා මෛත්‍රී සහගත සිත පවත්තමින්නේ. පුද්ගලයා ඉන්නවා, ඉන්න පුද්ගලයා ගැන තරහ ගන්න හොඳ නැහැ. ඒකනේ තියෙන්නේ. හැබැයි දැන් මෙතනදි කරන්නේ මොකද්ද? ඔගොල්ලෝ මේ භාවනාව කරන්න පටන් ගන්නෙ පුද්ගලයෙක් ඉන්නවා කියන තැන නෙමෙයි. මේ භාවනාව කරන්න පටන් ගන්නෙ ඔගොල්ලෝ රූපය කියන තැන අල්ලගෙන. රූපය කියන තැන අල්ලගෙන. එතකොට රූපය පුද්ගලයෙක් වෙන්න පුළුවන්ද? රූපේ කවදාවත් පුද්ගලයෙක් වෙන්න පුළුවන් කමක් නැහැ. ඇයි? රූපය කියලා කියන්නේ ඇහැට පෙනිලා ඒ මොහොතේ ඉතුරු නැතුව නැති වෙලා යන ධර්මයක් විතරයි. ඒක කවදාවත් පුද්ගලයෙක් වෙන්නේ නැහැ. රූපය කියන්නේ ඇහැට පෙනිලා ඒ මොහොතේ නැති වෙලා යන ධර්මයක් විතරයි. ඒක පුද්ගලයෙක් නෙමෙයි. ඔගලොන්ට කවදාවත් ඇහැට දකින්න බෑ යන්නේ මිනිස්සු, ජීවත් වෙන මිනිස්සු ය මොකක්වත් ඇහැට දකින්න බෑ. ඇහැට දකින්නේ මොකද්ද? රූපයක්. රූපයක් කියලා කියන්නේ පාට ටිකක් පේනවා, හැඩතලයක් පේනවා, එච්චරයි.
එතකොට පාට ටිකක් හැඩතලයක් පේනකොට අර යන වාහනේ දකිනවා වගේ හිතෙන් තමයි උපද්දලා ගන්නෙ මේ එක දිගට ඉන්න මිනිස්සෙක් කියලා. දැන් මේ ඉන්න හාමුදුරු බණ කියනවා කියන හැඟීමනේ අපිට තියෙන්නේ නේ. කොයි වෙලාවක වත් එක හාමුදුරු කෙනෙක් එක දිගට ජීවත් වෙන්න පුළුවන්ද? එහෙම පුළුවන් කමක් නැත්තේ නෑ. ඔයගොල්ලන්ට කවදාවත් ඉන්න හාමුදුරු කෙනෙක්ගෙන් බණ අහන්න බෑ. ඒක තමයි ඇත්ත යථාර්ථය. යථාර්ථය දන්නේ නැතිකම නිසා තමයි ඒක කරන්න පුළුවන්කම තියෙන්නේ. ඇයි? එකින් එකට රැස් කරගන්නවා. පේන එක වර්ණ සටහනෙන් වර්ණ සටහනට රැස් කරගන්නවා. ඔගොල්ලෝ එකපාරක් රූපේ බලලා ඊළඟ පාර ආපහු බලනකොට අලුතෙන්ම රූපයක් පේනවා. ඔගොල්ලෝ හිතනවා කලින් හිටපු හාමුදුරු තාම ඉන්නවා කියලා. තුන්වෙනි පාර ආයෙ පේනකොට ආයෙ හිතනවා කලින් හිටපු හාමුදුරු ආයෙ ඉන්නවා කියලා. දැන් ඕක හිතෙන් පෝෂණය කරගෙන යන දෙයක් නෙමෙයි. අර කාටුන් චිත්‍ර ගැන කතා කළා වගේ, කාටුන් එක ගැන කතා කළා වගේ හිතින් පෝෂණය කරගෙන යන දෙයක්. ඒ නිසා තමයි පැයක්මාරක් බණ කියන හාමුදුරු ඔයගොල්ලන්ට දැන් ඉන්නේ. හැබැයි ඒක යථාර්ථය නෙමෙයි. කවදාවත් ඉන්න හාමුදුරු ඇහැකට දකින්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒක රූපේ ස්වභාවය නෙමෙයි. රූපය තමයි ඔයගොල්ලෝ අනිත්‍යතාවය දකින්න ඕනේ. ඒ රූපය තමයි අර ඒ මොහොතේ ඉපදින, ඒ මොහොතේ නැති වෙන වර්ණ රූපය කියන එක. ඒකට බුදුරජාණන් වහන්සේ දේශනා කරන වචනයක් අහුත්වා සම්භූතං හුත්වා න භවිස්සති. ඒක පෙර නොතිබී හට ගන්නවා, ඉතුරු නැතුව නැති වෙලා යනවා. ඒක තමයි රූපේ ස්වභාවය. පෙර නොතිබී හට ගන්නවා, ඉතුරු නැතුව නැති වෙලා යනවා. මේ තප්පරේ ඇහැට පේන වර්ණ සතහන පෙර නොතිබී උපදින දෙයක්. ඒ වගේ මේ වර්ණ රූපේ ඉතුරු නැතුව නැති වෙලා යන දෙයක්. කොයි වෙලාවකවත් කලින් තිබ්බ දෙයක් නැවත උපදින්න පුළුවන් කමක් නැහැ. මම ඔකට කියන්නේ එකම ගඟින් දෙපාරක් නාන්න බෑ වගේ කියලා. පුළුවන්ද? එකම ගඟින් දෙපාරක් නාන්න බෑ. එකම වැස්සට දෙපාරක් දෙමෙන්න බෑ. එතකොට ඒකේ ස්වභාවය තමයි එකපාරක් හටගත්තනම් ඒ ධර්මයේ නිරුද්ධමයි. එහෙනම් කොහොමද කලින් දැකපු දේ ආයෙ දකින්නේ? පින්නතුනි කවදාවත් කලින් දැකපු දේ දකින්න බෑ. කලින් දැකපු දේ දකිනවා කියලා අපි අපේ මනස අපිවම රවට්ටන එක විතරයි කරන්නේ. අපි ජීවත් වෙන්නේ අර මායා සහිත ලෝකේ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ, මහන්නේ මේ සාගරේ ජලය වේලිල යන දවසක් එනවා. මේ මහා මේරු පර්වතය සුනුවිසුනු වෙන දවසක් එනවා. හැබැයි අවිද්‍යාව සහිත සත්‍ය සසරින් මිදෙන දවසක් නෑ කියලා දේශනා කරනවා. මේකේ ඇත්ත නොදැනගෙන ඔය ලෝකේ ජීවත් වෙනකොට ප්‍රතිසන්දි හිස්සෙන්නේ නැහැ කවදාවත්. ඇයි ප්‍රතිසන්දි හිස්සෙන්නේ නැත්තේ? යන්න ඉන්න තැන් තියනවානේ. දැන් ඕගොල්ලොන්ට මෙතන ඉඳලා යන්න ගෙදර තියනවානේ. ගෙදරට මේ කය අරගෙන යන්න බැරි වුණොත් මොනවා වෙයිද? හදිස්සි එකපාර මේ කය අරගෙන යන්න බැරි තැනකටපත් වෙනවා. දැන් මොකද වෙන්නේ? ගෙදර විඳින්න පුළුවන් තැනකට ප්‍රතිසන්දි වශයෙන් යනවම තමයි. හේතු ටික යෙදෙන්නේ මොනවාද? ලෝභ දේශ මොහනං. ඕගොල්ලෝ ත්‍රිසංගත ලෝකෙට යන්න පුළුවන්, ප්‍රේත ලෝකෙට යන්න පුළුවන්, දෙකින් එකකට හෝ බලවත් යෙදුනොත් පහයටම යන්න පුළුවන් ඊටත් පල්ලෙහාට. අලෝභදේ සමෝහ සහගත අරමුණක යෙදුනොත් ඒක විඳින්න පුළුවන් කුසල භූමියකට යන්න පුළුවන්. හේතු අනුව වෙනස් වෙන එක මොකක් වුණත් එකම දෙයක් මත තමයි ප්‍රතිසන්දියට යන්නේ. මොකක් මතද? බාහිර ඒ දේ තියනවා. ගෙදර තියනවා. තියෙන ගෙදර විඳින්න යන්න පුළුවන්. එහෙනම් ඒ තියෙන ගෙදර විඳින්න යන්න පුළුවන් නම් ප්‍රතිසන්දිය තියනවා. පින්නතුනි එක චූටි නිමිත්තක් තිබ්බත් ඔයගොල්ලන්ට ඒක හොඳටම ප්‍රමාණවත් ප්‍රතිසන්දිය පිණිස යන්න. එහෙනම් අන්න ඒ නිසා තමයි අපි උත්සාහවත් වෙන්න ඕනේ මේ අනිත්‍යතාවය ප්‍රත්‍යක්ෂ කරන්න. මොකද එකක්වත් ඉතුරු වෙන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඉතුරු වෙන්න පුළුවන් එක දශමයක්වත් නැත්තේ නෑ. එක සල්ප මාත්‍රුණ දෙයක්වත් නෑ ඉතුරු වෙලා තියෙනවා කියන එක. හටගන්න ධර්මයේ ඉතුරු නැතුව නැති වෙලා යනවමයි. ඇහැට පේන රූපය පෙර නොතිබී හට ගන්නවා. ඒ ධර්මයේ ඉතුරු නැතුව නැති වෙලා යනවා. රූපේ දකින්න ඇහැ පෙර නොතිබී උපදිනවා. ඒක ඉතුරු නැතුව නැති වෙලා යනවා. ඒක දැනගන්න හිත පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුව නැති වෙලා යනවා. එහෙනම් දැකීම කියන දෙයට අදාළව ඇහැ රූප සහ සිත කියන මේ ධර්ම තුනම හටගෙන නිරුද්ධ වෙනවා නම් ඒ දේ ආයේ උපදින්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒක කවදාවත් උපදින්නේ නෑ. හරියට මේ ගියපු තප්පරේ ආයේ කවදාවත් ගන්න බෑ වගේ. ගියපු තප්පරේ ආයේ කවදාවත් වෙනවද? අය කල්ප කෝටි ප්‍රකෝටි ගණන් ගියත් ඒ ගියපු තප්පරේ ආයේ එන්නේ නෑ. ඒක ඉවරයි. ඒ වගේ තමයි රූපය අනිත්‍යයි. ඒක කවදාවත් ආයේ උපදින්නේ නෑ. ඒ නිසා ඔගොල්ලෝ හිත පවත්තන්න ඕනේ තැන තමයි රූපය අනිත්‍යයි කියලා දකින තැන. රූපය අනිත්‍යයි. ඇහැට පේන රූපයේ අනිත්‍යතාවය නැවත නැවත සම්මර්ෂණය කරලා බලන්න.
ඒකෙදි සම්මර්ෂණය කරන්න ඕනේ ක්‍රමය තමයි අර කලින් කිව්වා වගේ හැම වෙලාවකදීම නැති වෙනවා කියලා හිතන එක නෙමෙයි. ඔගලොන්ට ලැබෙන පළවෙනි එක තමයි රූපය තේරුම් ගැනීම කියන එක. අනිත්‍ය දකින්න මේක අල්ලගෙන ඉන්න බෑනේ. ඔගල ගොයක් කපන්න දන්නේ නැහැනේ. හැබැයි ගොයක් කපනවා නම් කපන්න තියෙන්නේ කොහොමද? ඒක අල්ලගෙන එක මිටකට අල්ලගෙන තමයි දැක්කත්ෙන් කපන්නේ නේ. අල්ල ගන්න නැතුව දැක්කත්ෙන් ඇද්දොත් මොකද වෙන්නේ? ඔගලොන්ට ගොයක් ගහ කපන්න වෙන්නේ නැහැ. එහෙනම් මේක ඉස්සෙල්ලා අල්ල ගන්න ඕනේ. එහෙනම් අනිත්‍ය වශයෙන් දකින්න නම් ඔගොල්ලෝ අනිත්‍ය දකින්නේ මොකේද කියලා ඔගොල්ලෝ අල්ල ගන්න ඕනේ. අල්ලගත්තේ නැතුව අනිත්‍ය දැක්කොත් එහෙම අද අනිත්‍යව දකින්න හදනවා වගේ වැඩේ තමයි වෙන්නේ. මොකද්ද අද අනිත්‍ය දකින්න හදන්නේ? මේ තියෙන ඒවා අනිත්‍යයි, මේවා නැති වෙනවා කියලා හිතන්න හදනවා වගේ දෙයක් තමයි එකෙම වෙන්නේ. ඒක කිසිම පළක් නැහැ. නිවන් දකින්න හේතුවක් වෙන්නේ නැහැ. මේක අල්ල ගන්න ඕනේ. අල්ලගෙන තමයි කපන්න ඕනේ. එහෙනම් ඔගොල්ලෝ පළවෙනියටම කරන්න ඕනේ දේ මොකද්ද? අල්ල ගන්න එක. එහෙනම් ඔයගොල්ලෝ ඉස්සෙල්ලම ප්‍රත්‍යවේක්ෂා කරන්න ඕනේ අනිත්‍ය භාවනාව කරනවා නම් ඉති රූපං රූපය කියන්නේ මෙන්න මේකයි කියලා දැනගන්න තැනට. ඒකට තමයි භාවනාව කරන්න ඕනේ. එතකොට මහන්සි ගන්න ඕනේ ආපහු රූපේ තේරුම් ගන්න. ඇහැට පේන්නේ අම්මා තාත්තා ගෙවල් දොරවල් යාන වාහන නෙමෙයි, මොකද්ද ඇහැට පේන්නේ? වර්ණ රූපයක් කියන දේ ඉස්සෙල්ලම අතු කරගෙන තියාගන්න ඕනේ. ඒ දේ මතු වුණොත් තමයි ඔයගොල්ලන්ට ඒක හටගන්නේ කොහොමද, වැය වෙන්නේ කොහොමද කියලා බලන්න පුළුවන්. හට ගැනීම සහ වැයවීම තමයි අපි අන්තිමේටම දකින්න තියෙන්නේ. හැබැයි දකින්න නම් ඒක මොකද්ද කියලා දැනගෙන තියෙන්න ඕනේ. ඒක දැනගන්න නම් ඕගොල්ලෝ ජීවත් වෙන මනෝලෝකෙන් එළියට පොඩ්ඩක් බහින්න වෙනවා, යථාර්ථයට හිත තියන්න වෙනවා. මොකද්ද රූපය මොකද්ද කියන එක අත්දකින්න වෙනවා. රූපය මොකද්ද කියන එක අත්දකිනකොට ඕගොල්ලන්ට පේනවා රූපය අනිත්‍යයි. ඒ රූපය අනිත්‍යයි කියලා පේන්නේ රූපය හැටියට මොකද්ද? ගෙවල් දොරවල් නෙමෙයි, ඇහැට පෙනෙන වර්ණ රූපේ. අන්න ඒක තමයි ඔයගොල්ලෝ මහන්සි ගන්න ඕනේ පළවෙනි තැන. ඒ හින්දා අනිත්‍ය භවනාව කරන්න කැමති නම්, කරන්න ඕනේ නම්, එහෙම කියනකට වඩා හොඳ ඔයගොල්ලන්ට නිවන් දකින්න ඕනේ නම් ඔයගොල්ලෝ කරන්න ඕනේ එකම දේ මොකද්ද? පළවෙනියටම ඇහැට පේන රූපය රූපයක් විදිහට දැනගන්න. ඒක අම්මා විදිහට, තාත්තා විදිහට, ගෙවල් දොරවල් විදිහට දැනගන්න නැතුව ඒක රූපයක් විදිහට අල්ලගන්න නුවණ පවත්වන්න උත්සාහවත් වෙන්න. එතකොට ඒක වර්ණ රූපයක් විතරනේ කියන තැනට සිහිය පවත්තන්න. ඒකට මහන්සි ගන්න එක තමයි ඕගොල්ලන්ට පැවරෙන පළවෙනි වගකීම, පළවෙනි කාර්යය. එතකොට ඕගොල්ලෝ ඒකට මානසිකාරයේ පවත්තන්න. මට මේ gedara තියෙනවා කියලා පෙන්නන්නට මේක එක මොහොතක හටගත්ත දෙයක් නේ. එතකොට ඒකට ඕන පැත්තකින් ඕගොල්ලෝ කරුණ ඉදිරිපත් කළාට කමක් නැහැ. ඇහැ පැත්තෙන් ඉදිරිපත් කරන්න, රූපේ පැත්තෙන් ඉදිරිපත් කරන්න. දැන් මෙතන වටාපත පේනවා. ඕගොල්ලන්ට පේන වටාපත මේ තියෙන රූපෙම කියන්න පුළුවන් කමක් නැන්නේ නේ. ඇයි නැත්තේ? මේ තියෙන රූපෙම ඔයගොල්ලොන්ට පේනවා කියන්නේ බෑ. ඔයගොල්ලොන්ගේ ඇහැේ හැටියට තමයි මේක පේන්නේ නේ. ඇහැ වෙනස් වුණොත් පේන රූපෙ වෙනස් වෙනවා නේ. දැන් බල්ලෙක් වගේ සතෙක් මේක දකිනවා, දෙවියෙක් දකිනවා, ඔයගොල්ලොත් දකිනවා. කාටද හරිම විදිහට පේන්නේ? එක එක්කෙනාට එක එක විදිහටනේ පේන්නේ. තුන් දෙනාට කාටද හරිම විදිහට පේන්නේ? කාටද කියන්න බෑ. කෙනකෙනාගේ ඇහැ මට්ටමට කෙනකෙනා දැකලා තියෙනවා. එතකොට එහෙනම් අපිට කියන්න බෑ අපි විඳින්නේ, අපිට පේන්නේ හරිම රූපේ කියලා නේ. ඒ වගේ තමයි අපිට ඇහැට පේන රූපය ගැන ඒ විදිහට මානසිකාරයේ පවත්තන්න. ඇහැේ මට්ටමට නේද මේ රූපේ දකින්නේ? ඒක ඒ මොහොතේ නේද උපදින්නේ? ඒක නැති වෙලා යනවා නේද? මේක වර්ණ රූපයක්. ඒක දරුවා කියන එකට වඩා ශක්තිමත් වෙන විදිහට හිත පවත්තන්න. ඒක තමයි ඔයගොල්ලන්ට ලැබෙන පළවෙනි අදියරය. ඊට පස්සේ දෙවනි දේ තමයි ඔයගොල්ලන්ට දකින්න පුළුවන් කොහොමද ඒක ඉපදුනේ කියලා දකින්න පුළුවන්. කොහොමද ඉපදුනේ කියන එක පිළිබඳව දකින්න යනකොට ඕගලොන්ට පුළුවන්කම තියෙනවා මේක ප්‍රත්‍ය ටික එකතුව නිසා තමයි මේක උපදින්නේ කියන එක දකින්න. මේ ටික එකතු වුණොත් විතරයි රූපේ පේන්නේ. මේක තමයි විශේෂත්වය. මේ ටික එකතු වුණොත් ඇහැ තිබුණට රූප පේන්නේ නැහැ නේ. කටොත් ඇහැ විතරක් තිබුණට රූප මුකුත්ම පේන්නේ නැහැ. රූපයක් ගැටෙන්නත් ඕනේ නේ. දැන් ඕගලොන්ට ඇහැ තියෙනවා, රුවන්වැලි සෑය ළඟ වහිනවද කියලා කියන්න පුළුවන්ද? බෑනේ. ඇයි බැරි? රූපය ඇහැට පේන්නේ දැන් නැති නිසා. එහෙනම් ඕගොල්ලොන්ට ඇහැට ගැටෙන්නත් ඕනේ. ඒක රූපයක් තියෙන්නත් ඕනේ, රූපේ ගැටෙන්නත් ඕනේ. එතකොට එන්න ඇහැ ඕනේ, රූපෙත් ඕනේ. ඊට පස්සේ තව මොකක්ද ඕනේ? හිත තියෙන්නත් ඕනේ. හිත තිබුණොත් තමයි ඕගොල්ලොන්ට රූපේ පේන්නේ. එහෙම නැත්නම් ඕගොල්ලොන්ට දකින්න බව ප්‍රකට වෙන්නේ නැහැ. දැන් මම උදාහරණයක් හැටියට විතර ගන්න දෙයක්, වටාපතේ මෙතන මේ තියෙන කොටස පේනවනේ ඔයගොල්ලන්ට නේ. දැන් මම ඔයගොල්ලන්ට ඔක පෙන්නපු නිසා ඔයගොල්ලෝ ඔක දිහා බලනවා සහ දකිනවා. මම ඔක පෙන්වන්න නැතුව හිටියොත් එහෙම ඔයගොල්ලන්ට
පස්සේ දවසක මම ඔයගොල්ලෝගෙන් ඇහුවොත් මම එදා වටාපතේ ගෙනා පරසුදු පාට වගේ තිබුණ මේ කොටස දැක්කද කියලා ඔයගොල්ලෝ මොනවා කියයිද? නෑ දැක්කේ නෑ කිය. ඇත්තටම ඔයගොල්ලෝ දැක්කේ නැද්ද? දැනගත්තේ නැද්ද? දැක්කා දැනගත්තේ නෑ. ඔයගොල්ලෝ මාව දැක්කනම් වටාපත දැක්කනම් මේ කොටස නොදකින්න දෙයක් නෑ. ඔයගොල්ලෝ දැක්කා. ඒ දැකපු දේ ගැන ඔයගොල්ලෝ සිතක් කිපැද්දුවේ නෑ. සිතක් කිපැද්දුවේ නැත්තම් දැකපු දේ ගැන ඔයගොල්ලොන්ගේ දැනුමකුත් නෑ. එහෙනම් ඔයගොල්ලෝ දැක්කනම් දකින බව ඉදිරිපත් වෙන්න මොකද්ද ඒ දෙන්න ඕනේ? දකින දේ ගැන සිතක් උපදින්න ඕනේ. සිතත් එක්ක තමයි දැන ගැනීම කියන දේ සිද්ධ වෙන්නේ. එහෙනම් දැකීම සම්පූර්ණ කිරීම සඳහා කරුණු කීයක් ඕනද? තුනක් ඕනේ. ඇහැ, රූපය සහ සිත. ඔන්න ඔය තුන්දෙනා එකතු වෙච්ච තැනක අපි කියනවා පේනවා කියලා. ඔය තුනෙන් එකක් හරි නැති වුණොත් ඔය ටික තියෙන්න පුළුවන්ද? නෑ, නැති වෙලා යනවා. ඒක තමයි සිද්ධ වෙන අනිත්‍යතාවය. ඒක මොහොතින් මොහොත මොහොතින් මොහොත සිද්ධ වෙනවා. හැබැයි ඔය අනිත්‍යතාවයේ දකින්න නම් එයා එයාගේ මනසපත් කරගෙන තියෙන්න ඕනේ රූපේ දකින්න තැනට. එතකොට එතෙන්ටපත් කරගත්තොත් තමයි දෙවෙනියට මෙතෙන්ට මනස ගේන්න පුළුවන්කම තියෙන හට ගන්න විදිය දකින්න, වැය වෙන විදිය දකින්න. ඉතින් ඕක ගැන ගොඩක් ගැඹුරට අපිට සාකච්ඡා කරන්න කතා කරන්න පුළුවන් මාතෘකාවක්. ගොඩක් වෙලාවට මම ගියාම මේ මුල් ටික තමයි හැමදාම දේශනා කරන්නේ අහගෙන ඉන්න අයට. හැබැයි එකම ටික වෙනවා හැමදාම අහන අයට. ඒ ආධුනිකව පිරිසින්න නිසා මට එතනින් එහාට කතා කරන්න වෙන්නේ නැහැ. මොකද කතා කරන්න වෙන්නේ අර මූලික දර්ශනයට අවශ්‍ය මූලික ටික තමයි හැමදාම කතා කරන්න සිද්ධ වෙන්නේ. ඔය ටික නැතුව හිතන්න එපා ඔය දැනුම නැතුව නිවන් දකින්න හම්බෙයි කියලා. මොන විදිහට ගියත්. දැන් ඕගොල්ලෝ හිත එකඟ කරන්න පටන් ගත්තාම බලන්න විසිතුරු හිත අරමුණු වල විසිරෙන්නේ මොකක් නිසාද? රූපේ නානත්ව විදිහට දකින්න ගත්තාමනේ අම්මා තාත්තා ගෙවල් දොරවල් රන් රිදී මුතු මැණික් වස්තු වටින අය නොවටින අය මේවත් එක්ක ගිහිල්ලානේ. දැන් ඕගොල්ලොන්ට ඒ එකක්වත් නැතුව පේන්නේ රූපේ විතරක් කියන තැනින් අහුවෙලා නම් දැන් මොකද්ද වෙලා තියෙන්නේ? ඕගොල්ලෝ අර ගොඩක බල බල යන්න ඕනේ. ඕගොල්ලොන්ට හිත එක තැනකින් අහුවෙලා ඉවරයි. දැන් ඕගොල්ලොන්ට මෛත්‍රිය වඩන්න ඕන වෙයි කියලා හිතනවද? නෑ. ඇයි ඕනේ නැත්තේ? තරහ ගන්න කෙනෙක් නෑනේ. කෙනෙක් හිටියොත් නේ තරහ ගන්නෙ. ඇහැට පේන වර්ණ රූපයත් එක්ක උගල තරහ ගන්නවද? ඇහැට පේන වර්ණ රූපයත් එක්ක තරහ ගන්නෙ. දැන් තරහද නැති වෙලා තියෙන්නේ? තරහ ගන්න තියෙන හේතුවම නැති වෙලාද? දැන් තරහ ගන්න තියෙන හේතුවම නැති වෙලා. මෛත්‍රියෙන් ඔගොල්ලෝ කරන්නේ තරහ නැති කරන එක. හැබැයි මෙතනින් කරලා තියෙන්නේ තරහ ගන්න තියෙන හේතුව නැති කරන එක. එතකොට මෙතෙන්ට තමයි අපි අපේ භාවනාව ගන්න ඕනේ. මෙතෙන්ට තමයි අපි අපේ මානසිකාරය ගන්න ඕනේ. ඒ කියන්නේ හරියටම ඊට තියෙන මූලික පදනම මූලයයි කරන්න ඕනේ. අපි ධර්මය හඳුන්වනකොට හඳුන්වන හේතුඝතෝ සාසරේ නැති කරන්නේ මොකද්ද? හේතුව. හේතුව නැතුව ඵලය විතරක් නැති වුණා කියලා හරියන්නේ හේතුව මුල තියනවා නම් මේක දලුලනවා. එහෙනම් ඔගොල්ලෝගේ භාවනාවේ ඔගොල්ලෝ නැවත නැවත උත්සාහය පැවැත්විය යුතු තැන තමයි මෙන්න මේ මූලයයි කරන්න ඕනේ. ඔගොල්ලෝගේ අරමුණු මේ ගොඩාක් පස්සේ පන්නන එක අයින් කරන්න ඕනේ. එතකොට මේකෙදි සිද්ධ වෙන ප්‍රධාන ක්‍රියාපටිපාටියක් තියෙනවා. ඒ ක්‍රියාපටිපාටිය තමයි ඔගොල්ලෝ අද මේ ඔක්කොම දමල ගහලා කැලේට යන්න අවශ්‍යතාවයක් ඇත්තේ නෑ. ඔගොල්ලෝ ජීවත් වෙන තැන ඉඳලා ජීවත් වෙන්න මේක හිතේ නැවත නැවත නුවණක් විදිහට දියුණු කරන්න පටන් ගන්නවා. එතකොට අතහරින්න ඕනේ දේවල් සීලේක පිළිටන්න, සීලේක පිළිටලා මේක වඩන්න පටන් ගන්න. එතකොට ඔගොල්ලොන්ට හැමදේම එකපාර අතහැරලා යන්න ඕනේ නෑ. පැවිද්දෙක් හැටියට අපි දේවල් අතහැරලා බලෙන් අතහැරලා ගිහිල්ලා තියෙනවා. ඔගොල්ලොන්ට ඒක අතහැරලා යන්න හැමෝටම අවකාශයක් නැහැ, හැකියාවකුත් නැහැ. එහෙනම් ඔගොල්ලෝ මොකද කරන්න ඕනේ? අතහැරෙන ප්‍රතිපදාවක් යන්න ඕනේ. අතහැරෙන ප්‍රතිපදාවක් යන්න ඕනේ. අතහැරෙන ප්‍රතිපදාවක ගියොත් ඔගොල්ලෝ අතහරින්න ඕනේ නැහැ. අතහැරෙයි. අත අරින එකේ සහ අතහැරෙන එකේ වෙනසක් තියෙනවා. අරක දන්නේම නැතුව වෙන දෙයක්. අතහරින එක අපි හිතලා කරන දෙයක්. හැබැයි අතහැරෙන එක ඒක නිකම්ම සිද්ධ වෙන දෙයක්. එතකොට ඔයගොල්ලන්ට බරක් නැහැ. ඔයගොල්ලෝ අතහරින්න ගියොත් ඔයගොල්ලෝ කොච්චර දේවල් හිතන්න වේද? දරුවෝ, මේ ගෙවල් දරුවල්, මේ පවතින දේවල්, මේ කොහොම වෙයිද කියලා ඔයගොල්ලන්ට හිතන්න ගොඩක් දේවල් තියෙනවා. එතකොට හැබැයි දැන් එහෙම හිතන්න දේවල් ඇත්තේ නැහැ අතහැරෙනකොට. අතහැරෙන්න නම් ඔයගොල්ලෝගේ නුවණ දියුණු වෙන්න ඕනේ. නුවණ දියුණු වුණොත් විතරයි ඒක සිද්ධ වෙන්නේ. එහෙනම් ලෝකෙන් මිදෙන්න ඕනේ නම් ඔයගොල්ලෝ මේ නුවණ දියුණු කරන්න. මොකද ඔගොල්ලෝ අපි හැමෝම ජීවත් වෙන තැන තමයි බොහොම දරුණු මායාවක් ඇතුලේ. තමන්ගෙම හිත ඇතුලේ නිර්මාණය කරගත්ත සංකල්ප විඳ විඳ අපි හිතනවා ලෝකේ ජීවත් වෙනවා කියලානේ. කොච්චර මොනවාක්ද?
ඔගොල්ලෝ මෙතන රූපේ දිහා බලාගෙන මෙතන පුද්ගලයෙක් ඉන්නවා කියලා හිතනවා. ඒක ඔගොල්ලොන්ගේම සිතක් විතරයි. මම හිතනවා මෙහෙ තව කෙනෙක් ඉන්නවා කියලා. මේක හිතක් විතරයි හුදෙක්ම. මට ඔතන තියෙන ස්කන්ධ ටික විඳින්න බෑනේ. පුළුවන් ද විඳින්න? ඒක විඳින්න බෑ. එතකොට මෙන්න මේ විදිහට ස්කන්ධ ධර්ම ටිකක් මෙතන මේ ලෝකයේ විදිහට හටගෙන නිරුද්ධ වෙන තැනක ඒක මත විතරක් ජීවත් වෙනවා කියලා කියන්නේ හරිම වැරදි තැනක අපි අපේ ලෝකේ පවත්වගෙන යනවා කියන එක. ඒ හින්දා මේ ඉන්න තත්වයෙන් මිදීම සඳහා ඔබ උත්සාහවත් වෙන්න අප්‍රමාදීව වෑයම් කරන්න ඒකට පුළුවන්කම තියෙනවා. හැබැයි උත්සාහය වීරිය තියෙන්න ඕන. ඒ හින්දා ඔගොල්ලෝ අනිත්‍ය සංඥාව වඩන්න පළවෙනි පියවර තමයි ප්‍රධාන වශයෙන්ම කියපු දේ රූපය ගැන මතක් කරගන්න. ඇහැට පේන රූපයක් කියන එක නිතර දකින්න පුරුදු වෙන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට තේරුම් ගන්න පුළුවන් වෙයි ඇතිවීම සහ නැතිවීම බලන්න ඕනේ මොකේද කියලා. දැන් ඉන්න ලෝකයේ ඇතිවීම නැතිවීම බලන්න එපා. ඒක වැඩක් නෑ. ඒකෙන් නිවන් දකින්න බෑ. කලකිරෙන්න පුළුවන් ලෝකේ අනේ ඔක්කොම මෙහෙමනේ කියලා තේරුම් ගන්න පුළුවන්. එතනින් එහාට යන්න බෑ. ඒ හින්දා අනිත්‍ය දකිනවා නම් ඔයගොල්ලෝ ඉස්සෙල්ලම කරන්න රූපය කියන මට්ටම ප්‍රකට කරගෙන ඉන්න. වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ මට්ටම ප්‍රකට කරගෙන ඉන්න. ඒක තමයි අනිත්‍ය වශයෙන් දකින්න ඕනේ. ඒක තමයි ලෝක යථාර්ථය. යථාර්ථය gedara නැති වෙන එක නෙමෙයි. යථාර්ථය මම මැරෙන එක නෙමෙයි. යථාර්ථය ලෝක ජීවත් වෙන මිනිස්සු මැරෙන එක නෙමෙයි. අපි සාමාන්‍යයෙන් හිතාගන්න කතා කරනවානේ මේක තමයි ඇත්ත ලෝකේ ඉන්න කවුරුත් මැරෙනවා කියලානේ. ඕක නෙමෙයි ඇත්ත. ඕක යථාර්ථය නෙමෙයි. ඇයි ඕක යථාර්ථය නොවන්නේ? ඉන්න මිනිස්සු මැරෙන්න බෑනේ කවදාවත්. ඒක තමයි ඒක තියෙන தත්ත්වය. මොකද ඉන්න මිනිස්සු මැරෙන්න බෑ කියලා කියන්නේ මැරෙන්න මිනිස්සෙක් ඉන්න පුළුවන් කමක් නෑ යථාර්ථයේ විදිහට. මිනිස්සෙක් හිටියොත් තමයි ওই මැරෙන්න පුළුවන් කම තියෙන්නේ. හැබැයි යථාර්ථය නම් මිනිස්සෙක් කියලා රූපයක් පනවනවා නම් ඒක වැරදි. තමන් ජීවත් වෙන්නේ හැට පේන තමන්ගේ රූපය ආරම්භය. මිනිස්සෙක් කියලා හිතන්නේ තමන්ගේම හිතපැත්ත උපද්දගත්ත දෙයක්. මේ ඔක්කොම එකට ගැට ගහගෙන තියෙන්නේ. ඔය ලෝකෙ මිදුණොත් ඔයගලොන්ට මැරෙන්න මිනිස්සු හම්බ වෙන්නේ නැහැ. එතෙන්ට උත්සාහවත් වෙන්න කොහොම හරි මාර්ගය උපදව ගන්න. ඉතින් මේ කියපු ඒ වගේ මම බලාපොරොත්තු වෙන්නේ හැමෝටම 100%ක් තේරුම් යයි කියලා. ආධුනික අය හිටියොත් ඒ අයට මම දන්නවා මේ කියපු කොම විශ්ය වෙන්නේ නැහැ කියලා. හැබැයි තේරුම් ගත්තට වැඩිය තේරුම් ගත්ත නම් යමක් ඒක හොඳටම ඇති. ඊට පස්සේ මම කියන්නේ මොකක්වත් තේරුම් නැත්නම් ඒකත් ලොකු දෙයක් කියලා. මොකද මෙච්චර වටින මනුස්ස ජීවිතයක් ලැබුණාට පස්සේ මොකක්වත්ම තේරුන්නේ නැත්නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ කතා කරනකොට ටිකක් තේරුණ කෙනාට වැඩි අප්‍රමාදී වෙන්න ඕනේ කවුද? මොකක්වත්ම නොතේරුණු කෙනා. එයා වේගෙන් අප්‍රමාදී වෙන්න ඕනේ කොහොම හරි මම මේක අවබෝධ කරගන්නවා කියලා. පින්තුනේ අපිත් මේ බණ දැනගෙන ඉපදුනා හැම නෙමෙයි නිදි කිර කිර හරි බණ අහලා ඊට පස්සේ මේක මානසිකාරයේ පවත්තල හිතට යොදාගෙන ටික ටික පුරුදු කරලා තමයි මේක තේරුම් ගන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා ඔයගොල්ලන්ට බැරි කමක් නැහැ. උත්සාහය අවශ්‍යයි. එහෙනම් මේ කියපු කරුණ ටික මෙනෙහි කරන්න ටිකක් හරි උත්සාහවත් වෙන්න. ඒක කවදාවත් හිස් වෙන්නේ නැහැ. නැති වෙලා යන ලෝකේ ගොඩනගන්න ඔයගොල්ලෝ කොච්චර මහන්සි වෙනවදනේ? නැති වෙලා යන ලෝකේ ගොඩනගන්න ඒක මරණයත් එක්ක ඉවර. මේ ගොඩනගපු හැමදේම ඉවරයි. ඒක ගොඩනගන්න ඔයගොල්ලෝ කොච්චර ජීවිතේ දිය කරනවද? හැබැයි මේ නුවණ කවදාවත් ඒක නිවන දක්වාම තමන්ව අරගෙන යන දෙයක්. ඒ වෙනුවෙන් අපි මහන්සි ගැනීම නේද වැඩිපුර කරන්න ඕනේ. ඒ නිසා ඒ සඳහා දෙයක් කරගන්න. ඒ නිසා අප්‍රමාදී වෙන්න කියලා හැම දිනාටම මතක් කරනවා. හොඳයි එහෙනම් කවුරු සාධකාරයක් පවත්වන්න. හොඳයි සද්ධර්ම ශ්‍රවණය කරලා යෝනිසෝ මනසිකාරය පවත්වාගෙන වටිනා කුසලයක් හැම දිනාම සිදු කරගන්නට යෙදුණා. මේ සිද්ධ කරගන්නට යෙදුණු සියලුම කුසල ධර්මයන් අපි අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. ඒ වගේම සියලු දෙවියන්ට මේ පින් අනුමෝදන් කරමු. ඉෂ්ටකාරක ස්ථාන අධිග්‍රහිත සහ ධර්ම ශ්‍රවණයට පැමිණ ආවොත් සියලුම දේවගණ සමූහය සතුටින් සාදුනාදයෙන් මේ පින් අනුමෝදන් ලබත්වා. දෙවියන්ට උතුම් නිවනින් සැනසීම පිණිසම මේ කුසලය හේතුපනිශ්‍රේම වේවා කියලා සාදුහු කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරන්න. ඒ වගේම මේ සියලුම කුසල ධර්මයන් මේ හැම දිනා නමින්ම මේ පරලෝකීය සියලුම ඥාතීන්ට අපි අනුමෝදන් කරමු. અભිවාදන සීලස නිචං වද්දා ප්‍රචායනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු.